හොඳයි. එහෙනම් මේට මේ දක්වා කරගෙන යන ලබන දේශනා මාලාවේ තවත් දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ සම්මා දිට්ඨිය පිළිබඳවයි මේ දේශනා මාලාව ඉදිරිපත් කරගෙන යන ලබන්නේ. මේකට මතක ඇති අපි ගිය වාරයේදී කීවෝ ජරා මරණය කුමක්ද, ජරා මරණ සමුදය මොකක්ද, ජරා මරණ නිරෝධය මොකක්ද, ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදා මොකක්ද කියන කරුණු හතර යම්කිසි කෙනෙක් හරියට අවබෝධ කරගත්තා නම් එතකින් කෙනෙකුගේ සිත තුළ සම්මා දිට්ඨිය පිහිටියා වෙනවා කියන කරුණ. ඒත් අමතරව ජරා මරණ, ජරා මරණ සමුදය, ජරා මරණ නිරෝධය සහ ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන කරුණු හතර අවබෝධ කිරීම තුළින් රහත් භාවයේ දක්වාම ලබලා දුක කෙලවර කරන්නට පුළුවන් කියන කරුණ මේවා ඊගේ වාරයේදී අපි මේ ඇහෙට කියව. මේදී ජරා මරණ කියනකොට මේ ඇයට තේරෙන්න ඕනේ මෙතනින් කතා කරන්නේ තනිකරම දුක්ඛ සත්‍ය කියලා. දුක්ඛ සත්‍ය විස්තර කරනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. ජරාවත් දුකක්, මරණයත් දුකක් කියලා පෙන්වුම් කළා. ඒකෝට ජරා මරණය කියන එකෙන් අදහස් කරන්නේ තනිකරම දුක්ඛ සත්‍ය. ජරා මරණ සමුදය කියන්නේ එහෙමනම් දුක්ඛ සමුදය සත්‍ය. ජරා මරණ නිරෝධය කියන්නේ නිරෝධ සත්‍ය. ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මාර්ග සත්‍ය. එතකොට ඒක හරියට අවබෝධ කරගත්තා නම් කෙනෙක්, ඒ කියන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ස්වයං කිසි කෙනෙක් හරියට අවබෝධ කරගත්තා නම් ඒ තුළින් සෑම මාර්ගඵලයක්ම ලබන්නට පුළුවන්කම තිබෙන නිසා තමයි ඒ කරුණ හරියට අවබෝධ කරගැනීමෙන් රහත් භාවයේ උවත් ලබනවා කියන කතාව ඒ සූත්‍රයේ දැක්වෙන්නේ. එතකොට ජරා මරණ වගේම තමයි ජරා මරණ සමුදය. ජරා මරණ සමුදය කියනකොට මේ ඇට තේවා මතක ඇති මේ ගිය භාගයේදී ජාති සමුදය ජරා මරණ සමුදය කියලා. මේ උපදීම ඇති වෙන නිසා තමයි ජරාවක් එන්නේ මරණයක් එන්නේ. එතකොට උපදීම ජාතිය තමයි ජරා මරණ සමුදය. එහෙම කියනකොටම ජාතිය නිසා ජරා මරණ ඇති වෙනවා කියනකොට මෙතන හේතුඵල ක්‍රියාදාමය සිදුවන බව පැහැදිලිව කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. ජාතියේ හේතුව ඒ නිසා ජරා මරණය ඵලය. ඒතර ජාතිය ඇති වෙන්නටත් යම්කිසි හේතුවක් තියෙනවා. ඒක භව නිසා ජාතිය ඇති වෙන. ඒ වගේම භව ඇති වීමටත් යම්කිසි හේතුවක් තියෙනවා. උපාදාන නිසා ඒක සිදු වෙනවා. උපාදාන ඇති වීමටත් ඒක හේතුවක් තියෙනවා. තණ්හාව නිසා ඒ ඇති වෙනවා. මේ විදිහට මේ කරුණු ගැන මනවින් අවබෝධ කරගෙන යන කෙනෙකුට පටිච්ච සමුප්පාද ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් අත්දකින්නට පුළුවන් වෙනවා. මේ පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ ප්‍රතිලෝම පැත්ත දකින විට, ඒ කියන්නේ ඒ නිරුද්ධ වියාම දක්නා පැත්ත දක්නා විට ඒ තුළින් කෙනෙකුට නිවන් උව ලබන්නට පුළුවන්. ඒ කියන්නේ ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ. ජාති නිරුද්ධ වුණා නම් ජරා මරණ නිරුද්ධයි. ඒක නිසා මේ විදිහට භව නිරෝධා ජාති නිරෝධෝ. භවය නිරුද්ධ වුණා නම් ජාතිය නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධා භව නිරෝධෝ. උපාදාන නිරුද්ධ වුණා නම් භවය නිරුද්ධ වෙනවා. මේ විදිහට ආපස්සට මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ නිරෝධය දැකමින් යම්කිසි කෙනෙක් හරියට භාවනාවක නියැලුණා නම් ඒ තුළින්මත් කෙනෙකුට නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ තමතර මේ ඇතිකර ගන්න ලබන ඥානෙ, ඒ කියන්නේ ජරා මරණ සමුදය ආදී පිළිබඳ ඇතිකර ගන්න ඥානෙ තනිකරම සංස්කාර ධර්ම රාශියක් තමා ඇතිකර ගන්නවා නෙවෙයි, තමාගේ ඥානයක් නෙවෙයි. ඒක ඒ දැනීම පවා සංස්කාර ධර්මයක්. එතකොට ජාතිපත්‍ය ජරා මරණන්ත ඥානං කියලා අපිට ඕන නම් ජාතිය නිසා ජරා මරණ ඇති වෙනවා කියලා ඒ පිළිබඳ නුවණක් ඇති වෙන එක දකින්නට පුළුවන්. අසති ජාතිය නැත්නම් ජරා මරණන්ති ඥානං, මේ ජාතිය නැත්නම් ජරා මරණයක් නැහැ කියලත් නුවණක් ඇති වෙනවා. අතීතම්පි අධධානං ජාතිපච්චා ජරා මරණන්ති ඥානං, අසති ජාතිය නැත්නම් ජරා මරණන්ති ඥානං. අතීතයෙන් ජාතිය නිසා තමයි ජරා මරණ ඇති වුනේ. ජාතිය නැත්නම් ජරා මරණ අතීතයේ සිදු වෙන්නේ තිබෙන්නට තිබෙනවා. ඒ වගේම අනාගතම්පි අධධානං ජාතිපච්චා ජරා මරණන්ති ඥානං, අසති ජාතිය නැත්නම් ජරා මරණන්ති ඥානං. අනාගතයේ යම්කිසි ජාතියක් ජරා මරණයක් තියෙනවා නම් ඒක සිදුවන්නේ ජාතිය නිසා. එතකොට ජාතිය නැතිබුණා නම් ජාතිය ඇති නොවනවා නම් අනාගතයේ ජරා මරණයක් සිදුවන්නේ. මේ පිළිබඳ ඥානයක් ඇති කර ගන්නට පුළුවන් නුවණක් පහළ වෙනවා. සම්පිස්සතං ධම්මච්චිත ඥානං, සම්පේ කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං තේ ඥානං.
යම්කිසි කෙනෙකුට මේ පිළිබඳ නුවණක් ඇති වුණා නම් මේ නුවණ සම්පේ කය ධම්මං ශේවී යන ධම්මයක් වය ධම්මං වැයවී යන ධම්මයක් විරාග ධම්මං නොයලිය යුතු ධම්මයක් නිරෝධ ධම්මං නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුතු ධම්මයක් එතකොට ඒක සංස්කාර අනිත්‍යයි අනිත්‍ය දැන නිසාම නිරුද්ධ වෙනවා නිරුද්ධ වුණාට පසුව ඒ සංස්කාර ධර්ම වල මම මගේ කියලා ගන්නට කිසිවක් ඉතිරි නොවන නිසා ඒවා අනාත්ම ධර්ම. මේ විදිහට මේ පටිච්චසමුප්පාද ධර්මයන් ඒ ආකාරයෙන් විදර්ශනා ඇසකින් බලන විටත් ඒ තුළ නුත් කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට. එතකොට ජරා මරණ ගැන හරි අවබෝධයක් දක්නා කෙනා දුක්ඛ සත්‍යයයි පැහැදිලිව දකින. ඒ කියන්නේ මේ ජීවිතයේ පමණක් නෙවෙයි අපි ජරා මරණ අත්දකින්නේ ජරාවට පත් වෙනවා මරණයට පත් වෙනවා ජරා දුක් විඳින්නට වෙනවා මරණ දුක් විඳින්නට වෙනවා මේ ජීවිතයේ පමණක් නෙවෙයි අතීත සංසාරයේ කෙලවරක් නැතුව සීමාවක් නැතුව අසීමිත බලදාට ගන්නවා අසංඛේ 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 ගණන් කල්පතිස්සේ ඉපදී ඉපදී මෙරි මෙරි ආපයක තමන්ට දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕන එතකොට මේක මහා දුකක් කියලා තේරෙනවා ජරාව මරණය ගෙන දෙන නැවත නැවත ඉපදී ඉපදී අනේක මහා දුකක් කියලා තේරෙනවා. ඒ දුකක් කියලා තේරෙනකොට තමයි ඒ දුක කෙරෙහි කලකිරීමක් ඇතිවන්නේ. මේක කෙරෙහි නොයල්මක් ඇතිවන්නේ. නැත්නම් මේ දුක ගැන දන්නේ තිබුණ තැනස්සාට මේවා කෙරෙහි කලකිරීමක් ඇතිවන්නේ. තමන්ගේ ඇඟ කෙරෙහි, තමන්ගේ සිත කෙරෙහි, මේ පංචස්කන්ධ ලෝක ධර්මයන් කෙරෙහි කලකිරීමක් ඇතිවෙන්නේ නොවන නිසා මේවා කෙරෙහි ඇලිලා බැඳිලා කටයුතු කරනවා. මේවා උපාදාන කරගෙන කටයුතු කරනවා. එහෙම වන්නේ අර දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා. එතකොට මේ දුක්ඛ සත්‍ය ගැන ඒ ආකාරයෙන් පැහැදිලි අවබෝධයක් මේ ජරා මරණය ගැන හරියට දැන ගැනීම තුළින් ඇති කර ගන්නා විට මේ දුක කෙරේ කලකිරෙනවා කලකිරෙනකොට මේ දුක නැති කර ගන්නට ඕනේ කියන අදහස පහළ වෙනවා. ඒ දුක නැති කර ගැනීමේ අදහස පහළ වෙනකොට දුක ඇතිවීමේ හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති කිරීමෙන් තමයි දුක නැති කරන්නට පුළුවන් වන්නේ කියන කරුණ නුවණ ඇති කෙනෙකුට අවබෝධ වී පෙනෙනවා. එතකොට දුක ඇතිවීමේ හේතුව ඒ අය දකිනවා. ඒ හේතුව ඇතිවීමේ ඇතිුනේ මොනමන කරුණු නිසාද කියන කාරණාවත් දකිනවා. ඒක නැති කරන්නට නම් නැති කිරීමේ මාර්ගයක ගමන් කරන්නට ඕනේ කියලා අවබෝධ කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරමින් සමත විදර්ශනා ආදී භාවනා කරමින් කටයුතු කරන කෙනෙකුට මේ ජරා මරණ පිළිබඳ පවත්නා වූ දුක අවබෝධ වීම නිසාම මේ සංසාර දුක කෙලවර කරන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ ආකාරයෙන් උත් කෙනෙකුට නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට පුළුවන්. ඊළඟට ජරා මරණ නිරෝධය ගැන කතා කළා. ජාති නිරෝධහ ජරා මරණ නිරෝධෝ කියලා. ජාතිය නැත්තම් ජරා මරණයක් නැහැ. ඉපදිච්ච නිසා තමයි ජරාවක් එන්නේ මරණයක් එන්නේ. ඉපදීමක් නැත්තම් ජරාවකුත් නැහැ මරණයකුත් නැහැ. එතකොට මේ ජාතිය නිරුද්ධ වෙලා ජරා මරණ නිරුද්ධ වන ආකාරයේ ඒ කරුණ හරියට දක්නා කෙනෙකුට දැනගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. දැන් කෙනෙක් යම්කිසි කෙනෙක් භවනා කරලා සෝවාන් වෙනවා නම් සක්කාය දිට්ඨි චිකිච්ඡා සීලබ්බත පරමාසකෙන් සංගෝණ ධර්මය සම්පූර්ණයෙන්ම නැති කරලා නිර්වාණ ධාතුව අවබෝධ කරනවා එවැනි කෙනෙක් උපරිම වශයෙන් නැවත උපදින්නේ ආත්ම හතක් පමණයි. මේ කරුණ මේ අය දන්නවා. එතකොට ඒ ආත්ම හතින් එහා යම් තාක් ජරා මරණ ඇති වෙන්නට තියෙනවා නම් ඒ ඔක්කොම නිරුද්ධ වෙ යනවා. ඊට අමතරව ඒ සෝවාන් වෙච්ච කෙනා අපායගාමී අකුසල කර්මයක් කවදාවත් ඊට පසුව කරන්නේ අපාය වලින් ඒ අය සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. ඒ භවයෙන්ුත් නිදහස් වෙනවා. එතකොට ඒ ධාතියත් නැති ඒ ධාතියන සින්දහස් වෙනවා. එතකොට එවැනි කෙනාට තමන්ට තේරෙනවා මේ සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ආඥාවක් ඇත කියලා ගන්න පංචස්කන්ධ ලෝක ධර්මයන් තුළ ආඥාවක් ඇත කියලා ගන්න එකටයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේක ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නවා. මේ සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මොන මොන හේතු නිසාද? ඇයි මම මේ විදිහට මේවා කෙරේ මම කියලා මගේ කියලා ආඥාවක් කියලා ග්‍රහණය කරන්නේ? ඒ කරුණ දකින. එතකොට තමන්ට තේරෙනවා තමන්ගේ මෝඩකම නිසා තමයි මේ රූපය මම කියලා ගන්න, වේදනාව මම කියලා හිතන්නේ, සංඥාව සංඛාර විඥාන කියන සිස්කන්ධ ධර්මයන් මම මගේ කියලා ගන්න. මෙතන තනිකර මෝඩකමක් තියෙනවා. මේ මෝඩකම දකින්නේ ප්‍රඥාවකින්. ඒ ප්‍රඥාවෙන් දකින විට මේ පංචස්කන්ධ ධර්ම අනිත්‍ය වශයෙන් ඔහු දකිනවා.
එවගේම දුක් වශයෙන් දකිනවා අනාත්ම වශයෙන් දකිනවා නිරන්තරයෙන්ම නිරුද්ධ වී යන නිසා මේවා නිරුද්ධ වී යන ධර්ම වශයෙන් දකිනවා එතකොට යම් කිසි දෙයක් නිරුද්ධ වී ගියාට පසුව ඒ මම හෝ මගේ ආත්මය කියලා ගන්නට දෙයක් ඇතින් ඉතිරි නොවන නිසා මේ ඔක්කොම අනාත්ම ධර්මය කියලා දකිනවා ඒ ආකාරයෙන් දැකීම තුළින් ඔහුට මාර්ගඵල ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා එතකොට ඒ ජරා මරණ නිරෝධයේ සිදුවන එක් ආකාරයක් ඒ ඊට පස්සේ සකදාගාම වෙනකොට සකෘදාගාම තත්ත්වයට පත්වන විට කාමරාග පටිකය කියන එකේ තියෙන ඕලාරික කාමරාග පටික ස්වරූපේ නැති කරනවා. ඒ කියන්නේ පළු වශයෙන් ඇති වෙන ඕල කාමරාගයේ පටිගේ නැති වෙනවා. සියුම් වශයෙන් ඇති වෙන කාමරාගයක් පටිගයක් පමණයි එවැනි කෙනෙකු විශේෂිත තුළ තියෙන්නේ. එතකොට ඒක ඇතිවන ආකාරය මේ ජාති ජරා මරණ ආදී කරුණු අවබෝධයේ සිටිනාට පැහැදිලිව දක්නට පුළුවන් වෙනවා මේ සංසාරික දුක ලබා දුන්නේ මේ විදිහට කාමරාග පටික වලින් බැඳිච්ච නිසා මේ කාමරාග පටික ධර්මයන් ඇතිවන්නේ කොයි ආකාරයෙන්ද කියලා දක්නිනවා කාමරාග පටිගානුසේ කොයි මොන හේතු නිසා ඇති වෙනවද මේ කාමරාග පටිගානුසේ නැති කර ගන්නට නම් මොකක් කළ යුතුද ආදී වශයෙන් නියම ආකාරයෙන් කල්පනා කරනකොට මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා සිටීමෙන් හැර වෙන දෙයකින් මේක නැති කර ගන්නට බැහැ කියන අවබෝධයේ පිහිටලා ඒ කාමරාග පටිග ධර්මයන් අඩු කර ගැනීම සඳහා කටයුතු කරන දිනෙකට සකෘදාගාමි වන්නට පුළුවන් ඒ ආකාරයෙන් ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ කියන තත්ත්වය ඇති වෙනවා එවැනි කෙනෙක් නැවත එකතරයයි උපදින්නේ එයින් එහා සියලුම භව නිරුද්ධ වී යනවා එයින් එහා උපදින්නට තියෙන ඉපදින් නැති වෙනකොට ජරා මරණ ඔක්කොම නිරුද්ධයි එක ආත්මයකට පමණක් තව සීමා වෙලා ඔක්කොම ධර්මතාවයන් නිරුද්ධ වී යනවා ජරා මරණයන් නිරුද්ධ වී යනවා අනාගාමී වීමට උත්සාහ කරන තැනැත්තා විසින් කාමරාග පටික ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති කරන්නට ඕන නැවත නූපදින ආකාරයෙන්ම නැති කරන්න සිදු වෙනවා එවැනි කෙනෙක් උපදින්නේ සුද්ධාවාසයක පමණයි ඒ සුද්ධාවාසය ධර්ම ලෝකයක ඉපදීම හැර අනිත් ඔක්කොම ජරා මරණ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වේ යන අනාගාමී තත්ත්වයට පත්වන කෙනෙකුට පත්වු කෙනෙකුට එතකොට එවැනි කෙනෙක් අනාගාමී තත්ත්වයට පත්වන්නට නම් මේ කාමරාග පටිඝානුෂයන්ගේ ඇතිවීමේ හේතුව දැකලායි හේතුව අයින් කරන්නට සිදු වෙනා ඒ හේතුව අයින් කිරීම තුළින් කාමරාග පටිඝානුෂය නිරුද්ධ කිරීමෙන් අනාගාම භාවයට පත්වන්න. රහත් වෙනකොට සියලුම ක්ලේශ ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති වී යනවා ලෝභය, ද්වේෂය, මෝහය ආදී ඔක්කොම දේවල්. ඒ වගේම රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජාවනි සංවර ධර්මයන් සම්පූර්ණයෙන්ම සේවි යන රහත් වූ කෙනෙක් නැවත කවදාවත් උපදින්නේ ඒ නිසා ඔහුගේ ජරා මරණ ඒ රහත් වූ ජීවිතයට පමණයි තව ඉතිරි වෙලා තියෙන්නේ ඒයින් පසුව කිසි දවසක ජරා මරණයක් එන්නේ නැහැ ජරා මරණ නිරෝධය ඒ ආකාරයෙන් සිදු වෙනවා එතකොට ඒ ජරා මරණ නිරෝධය හරියට සිදුවන ආකාරය දකින කෙනාට ප්‍රායෝගික වශයෙන් ඒවා සිදුවන ආකාරය දකින්නට පුළුවන්කම තිබෙනවා නම් ෑම මාර්ගපයක්ම ලබන්නට පුළුවන්කම තිබෙන. ඊළඟට ජරා මරණ නිරෝධගාමිනී පටිපදාව හරියට දකින්නට ඒ කියලා කියනවා. ඒ ජරා මරණ නිරෝධගාමිනී පටිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි වෙන දෙයක් නෙවෙයි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම දියුණු කර ගැනීමෙන් සියලුම මාර්ගඵල ලබන්නට පුළුවන් බව මේ අය දන්නවා. ඒ අනුසාරයෙන් ඒ මාර්ගඵල ලැබීමට ඒ සම්මා සතිය, සම්මා සමාධිය, සම්මා දිට්ඨිය වැනි අංගයන් දියුණු කර ගැනීම තුළින් කෙනෙකුට ඕනෑම සෝවාන් සකදාගාමී අනාගාමී රහත් කියන ඕනෑම මාර්ගයක් ඵලයක් ලැබලා මේ ජරා මරණ සම්පූර්ණ නිරුද්ධ කරන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ඒ ජරා මරණ නිරුද්ධ ජරා මරණ ගැන හරි අවබෝධයක් ඇති වූ කෙනෙකුට නිර්වාණ ධාතුව අවබෝධ කරන්නට පුළුවන් තමාගේ ප්‍රඥාවේ මට්ටමට අනුව සෝවාන් වන්නට පුළුවන් නැත්නම් සකදාගාමි වෙන්නට නැත්නම් අනාගාමි වෙන්නට නැත්නම් රහත් වන්නට පුළුවන් හැම දිනාට මේක ඒ ජරා මරණ පිළිබඳ හරියට අවබෝධයක් ඇති වීම තුළින් ඕවා ලබන්නට පුළුවන් කියන කතාව නෙවෙයි මේ අදහස් කරන්නේ ඒ විදිහට නිසි පරිදි කටයුතු කරපු වෙනාට ඒ ආකාරයෙන් උපරිම ප්‍රතිඵලය උනත් ලබා ගන්නට පුළුවන් එදා මේ ඇයිට අපි කියවා මේ ජරා මරණ ගැන හරි අවබෝධයක් ඇති කරගත්තාට පස්සේ නිවන් ලබන්නට පුළුවන් වන්නේ කෙසේද කියන කරුණ සිහිපත් කරන අවබෝධ කරගෙන ඉන්නට ඒ කියලා මේ කරුණ පාදක කරලා මේ අයගේ අවබෝධය කොයිතරම් දුරට හරියද නැත්නම් හොඳද ආදී කරුණු තමාම තීරණය කරගන්න. මේ කරුණ කේවාට පස්සේ භික්ෂු පිරිස අහනවා සියාපෝපනාවසෝ අඤ්ඤෝපි පරයායෝ යතාර අරියස්සාවකෝ සම්මා දිට්ඨිය යෝජිකතාස්ස දිට්ඨි ධම්මේ අමිත්ත ප්‍රසාද සම්මන්නාගතෝ ආගතෝ එමං සද්ධම්මන්තේ කියලා.
මේ සෝවාන් ආදී මාර්ගඵල ලැබලා ධර්මයේ ගැන නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති තැනැත්තෙක් බවට පත් වෙලා සම්මාදිට්ඨිය ඉජ්ජු කරගත හැකි තවත් වෙනත් මාර්ගයක් තියෙනවාද ස්වාමින් වහන්සේ කියන එකයි ඒ අසන ලද ප්‍රශ්නයේ සිංහල අදහස. ඒකට පිළිතුරු දෙන්න අවශ්‍ය අවශ්‍යෝ තිබෙනවා එවැත්මී තියෙනවා කියනවා. එතකොට ඒක විස්තර කරනවා යතෝ කෝ වාවසෝ අවියසාවකෝ ජාතිංච පජානාතේ ජාති සමුදයංච පජානාතේ ජාති දූදංච පජානාතේ ජාති නිරෝධගාමී පටිපදංච පජානාතේ එත්තාවතාපිකෝ වාවසෝ අවියසාවකෝ සම්මාදිටි හෝති උජුදකදා උජුපතාස දෙච්චේ ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ වාගතෝ එන සද්ධම්මන්ති කියලා තියෙනවා. වැඩි එහෙම එකකුත් තියෙනවා. තවත් ආකාරයකින් අපිට සම්මාදිටි කියන්නේ කොහොමද කියලා දැක ගන්නට පුළුවන්. ජාතිය යම් කිසි කෙනෙක් දකිනවනම් ජාති සමුදය දකිනවනම් ජාති නිරෝධය දකිනවනම් ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකිනවනම් එතෙකින්ම කෙනෙකුගේ සිත තුළ සම්මාදිට්ඨිය පිහිටියා වෙනවා. ඒ ධර්මයේ අවබෝධ කරගෙන ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය අත්දැකපු කෙනෙක් බවට පත් වෙනවා. මේ දේශනා මාලාවේදී හැම විටම වාගේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට යොමු කරලා අපි මේ දේශනා ඉදිරිපත් කරන්නේ. ඒ කරුණු ඒ දේශනා ඒ සූත්‍රයේ දේශනාවල කරුණු ඔක්කොම තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට යොමු වෙලා. ඒකයි මේ විදිහට අපි ඒ කරුණු විස්තර කරන්නේ. එහෙම කියලා ඊට පස්ව කියනවා යතෝ කෝ ආවසවර්ය ශාවකෝ ඒවං ජාතිං පජානාති ඒවං ජාති සමුදයං පජානාති ඒවං ජාති නිරෝධං පජානාති ඒවං ජාති නිරෝධගාමිනීං ප්‍රතිපදං පජානාති සෝ සම්බ සෝරාගාංශයන් පහය පටිගාංශයන් පටි විනෝදෙත්වා අස්මීති දිට්ඨිමානානුසයන් සමූහනිත්තා අවිද්‍යං පහය විද්‍යං උත්පාදෙත්වා දිත්තේ ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති. මේ ආකාරයෙන් යම් කිසි ආර්ය ශ්‍රාවකෙක් ජාතිය හරියට දකිනවනම් ජාතිය ඇතිවීමේ හේතුව ජාති සමුදය හරියට අවබෝධ වෙලා පෙනෙනවනම් දකිනවනම් ජාති නිරෝධය සිදුවන්නේ මෙහෙමයි කියලා හරියට දකිනවනම් ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මේ ජාතිය නැති කරන ප්‍රතිපත්තිය මේකයි කියලා හරියට අවබෝධ කරගන්නවනම් ඔහු සබ්බසෝරාගානුසයම් පහය රාග අනුසය සම්පූර්ණයෙන්ම නැති කරලා පටිගානුසයම් පටි විනෝදෙත්තා පටිගානුසය සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා අස්මීති දිට්ඨිමානානුසයන් සමූහණිත්වා මම කියලා කෙනෙක් සිටිනවා කියන අස්මිමානේ දිට්ඨිමාන අනුසය ධර්මයන් සම්පූර්ණයෙන්ම නැති කරලා අවිද්‍යම් පහය අවිද්‍යාව ප්‍රහාණය කරලා විද්‍යං උත්පාදෙත්වා විද්‍යාව උපදවාගෙන දිට්ඨේ ධම්මේ මේ ජීවිතේදීම දුක්ඛස්සන්ද කරෝ හෝති දුක් සම්පූර්ණයෙන්ම කෙලවර කරනවා. එතකොට ඒ කරුණු හතර අවබෝධ කර ගැනීමෙන් යම් කිසි කෙනෙකුට රහත් ඵලය දක්වාම ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. පාරමී සත්‍යය තියෙන කෙනෙකුට, ප්‍රඥාව තියෙන කෙනෙකුට, සති සමාධි ප්‍රඥා දියුණු වී සිටින කෙනෙකුට, හැමෝටම නෙවෙයි. ඕවා දිය කරලා පෙව්වත් සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන් තමයි දියුණු කරලා මේ දක්වා දියුණු කරලා නැත්තම් ඒ මාර්ගඵල ලැබීමට සුදුසු මට්ටමට දියුණු වෙලා නැත්නම් මේව කොච්චර අවබෝධ වුණත් නිවන් ලබන්නට බෑ. ඒවා දියුණු වෙච්ච කෙනෙකුටයි ඔය ආකාරයෙන් ප්‍රතිඵල ගන්නට පුළුවන් වන්නේ. එතකොට ඊළඟට විමසනවා කතමපනාවසෝ ජාති කතමෝ ජාති සමුදයෝ කතමෝ ජාති නිරෝධෝ කතමා ජාති නිරෝධගාමිනී පටිපදා. දැන් අපි කියවා ජාතිය දකින්න ජාති සමුදය ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකින්න කියලා. මෙයාන්නේ මොකද්ද මේ ජාතිය කියන්නේ? මොකද්ද ජාති සමුදය කියන්නේ? ජාති නිරෝධය කියන්නේ කොහොමද? ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? යන්තේ සන්තේ සංසත්තානං තම්මිතං සත්තනිකයි ජාති සංජාති ඔක්කන්ති අබිනින් බන්ති කන්දහනම් පාසු බහුවාසනානම් ප්‍රතිලාභෝ අයං උච්චතෝ ජාති. ජාතිය කියන්නේ ඇවැත්නි මෙන්න මේකයි. යම් කිසි තැනක යම් කිසි ආත්ම ස්වභාවයක, ඒ කියන්නේ මනුෂ්‍යhari, දිව්‍යhari, බ්‍රහ්මhari, තේසංhari, අමනුෂ්‍යhari කොයි හරි ආත්ම භාවයක ජාති පහළ වීමක් තියෙනවනම් සංජාති ඔක්කොම ඉන්ද්‍රියන් සහිතව එකවර ඉපදීමක් තියෙනවනම් දැන් මනුෂ්‍ය ලෝකේ ඉපදිනකොට අපේ මනුෂ්‍යට එනකොට ඔක්කොම ඉන්ද්‍රියන් නැහැ, ඒවා පසුවට වැඩින්. සමහර විට අමනුෂ්‍ය ආත්ම වල වාගේ තැන් වල සමහර නේ හැම විටම අමනුෂ්‍ය ආත්ම වෙන තැන් වල උපදිනකොටම ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණත්වයට පත් වෙලා තියෙන එකයි ජාති සංජාති කියන්නේ. ඔක්කන්ති මෞකුස වලට බැස ගැනීමක් තියෙනවනම් ඒ කියන්නේ උදාහරණ වශයෙන් කිව්වොත් මනුෂ්‍ය මෞකුසට යනවා නැත්නම් ඔය සිය උපාසතුන් මෞකුස වලට යනවා ඒ වගේ. ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බන්ති
සම්පූර්ණයෙන්ම ඕපපාතික වශයෙන් පහළ වීමක් තියෙනවා නම් කන්දහනම් පාතු භාව මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයන්ගේ පහළ වීමක් තිබෙනවා නම් ආයතනනම් පරිලාභෝ අසකන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන චක්ඛායතන සෝතායතන ගහන ආයතන ඒව ආයතන කායතන මන ආයතන කියන ධර්මයන්ගේ ප්‍රතිලාභයක් තියෙනවා නම් මෙන්න මේකට තමයි යවැත්නේ ජාතිය කියන්නේ භව සමුදයා ජාති සමුදයෝ මේ ජාතිය ඇති වෙන හේතුව තමයි භව භව නිරෝධා ජාති නිරෝධෝ භවේ නිරුද්ධ වීමෙන් තමයි ජාතිය නිරුද්ධ වී යන්නේ අය මේ වාරිය වට්ටංගිකෝමග්ගෝ භව නිරෝධ ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ජාතිය නිරුද්ධ කීමේ ප්‍රතිපදාව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයමයි සියති දන් ඒ කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතේ සම්මා සමාධි ඔය කියපු අංගටයි ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය එතකොට මේ ජාතිය කියන්නේ කුමක්ද කියන එක ගැන මේ ඇයි විස්තර කරන්නට දෙයක්වත් නැහැ මේ ඇයි දන්නවා නැවත දැනක පුනර්භවය ගෙන දෙන එක තමයි ජාතිය කියන්නේ මේ පුනර්භවය ගෙන දෙන ආකාර අනුව ඒව කොටස් හතරකට බුදුහාමුදුරුව බෙදලා පෙන්වුම් කරලා තියෙනවා අණ්ඩජ ජලාභජ සංසේදද ඕපපාතික කියලා අණ්ඩජ කියන්නේ ඔය බිත්තර බිජු වටින් උපදින සත්වෝ ඔය කුරුල්ලන් වැනි සත්වෝ බිජු වටින් පහළවන් ඒක එතනත් ජාතියක් තියෙනවා ජලාභුජ කියන්නේ මව් කුසක් ඇසුරු කරගෙන උපදින මිනිස්සුන්ට සිව්පාසතුන් වැනි සත්‍ය. ඊළඟට සංශේද කියන්නේ ওই කුණු වෙච්ච මාළු නැත්නම් ওই කුණු වෙච්ච තැන් එළවලු පළතුරු ආදී පණුවාලු සත්‍ය බොවෙන් ඒ ඇයට තමයි සංශේදද කියන්නේ. ඕපපාතික කියන්නේ මෙතනින් මැරෙනකොට මේ තවත් තැනක එකපාරම පහළ වෙනවා වාමනුස්ස කොට්ටාස දෙවියෝරු බක්මියෝ වාගයයි ඕපපාතික සත්‍ය. මේ කොටස් හතරම ආවරණය වන පරිදි තමයි අර ජාතිය කියන එකේ අර්ථ නිරූපණය බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මේ බුදුරජාණන් වහන්සේ දැක්වූ පාට ඒ ආකාරයෙන්ම සර්වෝත්තමඳුර ප්‍රකාශ කරන වෙන දෙයක් නෙවෙයි. ඉතින් අපිත් කියන්නේ ඒකයි බුදුහාමුදුරුවෝම කියපු පාට තමයි අපිත් මේ කියන්නේ. එදා සර්වෝත්තම ස්වාමීන් වහන්සේ පාට කියලා උන්වහන්සේගේ අවබෝධය මත තමාගේ ප්‍රායෝගික අත්දැකීම් පාදක කරන ওই ධර්ම කරුණු විස්තර කරන්නට ඇති ඒවා කවදාවත් කිසි තැනක පොත්පත්වල ලියවිලා නැහැ. ලියන්නට හැකියකමුත් නැහැ. මොකද එහෙම ලිව්වනම් එහෙම ත්‍රිපිටකයේ කියන එක පොත් 10000ක් 50000ක් ලක්ෂයකටත් වැඩි විශාල ප්‍රමාණයකින් යුතු එකක් වෙනවා. ඉතින් දැන් ওই පොත්වල තියෙන්නේ මාතෘකාවට තිබූ පාඩය පමණයි. අපි කියන්නේ එහෙම විදිහට තමයි. ඒ බුදුරජාණන් වහන්සේ කියපු මාතෘකා පාඨය කියන්නේ අපේ අවබෝධයන් මත අපගේ ප්‍රායෝගික අත්දැකීම් පාදක කරගෙන අපට වැටහෙන ආකාරයෙන් ඒ ධර්ම කරුණු ඉදිරිපත් කරනවා. එදා සරියුත්තමහඳුරත් එහෙම කරන්නට ඇති. නමුත් අපට ඒවා අවශ්‍යතාවකට මෙන් අහන්නට, දකින්නට, කියවන්නට ලැබෙන්නේ නැහැ. එතකොට ජාතිය කියන එක ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. මේ ඇයට තේරෙනවා. ජාති සමුදය භව සමුදයා ජාති සමුදයෝ භවේ නිසයි ජාතිය ඇතිවන්නේ. මේ ගැන මේට කලින් මේ ඇයට මා හිතන්නේ කියලා තියෙනවා. නමුත් මේ දේශනාවට ඒක අදාළ නිසා නැවත ප්‍රකාශ කරන්නට සිදු වෙනවා. භවස් කියන වචනේ අර්ථ දෙකක් තිබෙන බව පොත්වල දක්වා තිබෙනවා. උත්පත්ති භව සහ කර්ම භව කියලා. උත්පත්ති භව කියන්නේ උපදීම ගෙන දෙන ලෝකවල. භවය කියන එකට වචනේ ලෝකයටත් පාවිච්චි කරනවා. එතකොට මේවා කාම භව, රූප භව, අරූප භව කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. කාම ලෝක 11ක් තියෙනවා. ඒකට තමයි කාම භව කියන්නේ. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයක් තියෙනවා 7යි. ඊළඟට අපායවල 4ක් තියෙනවා. තේසම්, ප්‍රේතවිස, අසුරනිකාය සහ නිරේ. ඔය 4. ඔය ඔක්කොම එකතු වුණාම මෙතන 11ක් තියෙනවා. මේ 11ට කියන්නේ කාම භව. ඒකට ඕන නම් කාම ධාතු කියන වචනේ කියන්නටත් පුළුවන්. නැත්නම් මේකට කියනවා හීන ධාතු කියනවා. කියන්නේ කාම භවයේම කියන්නේ ඒ කියන කාමාවචර ලෝක 11. සුගති 7යි දුගති 4යි. ඒකටම කාම ධාතු කියලා කියන්නට පුළුවන්. ඕකටම කියන්නට පුළුවන් හීන ධාතු කියන වචනත්. එහෙම බුදුහාමුදුර ප්‍රකාශ කරලා තියෙනවා. මේ භවය තවත් ආකාරයකින් බෙදන්නට පුළුවන්. කාම භව, රූප භව, අරූප භව වලට අමතරව සංඤී භව, අසංඤී භව, නේව සංඤී, ඥාන සංඤී භව කියලා. සංඥාවක් තියෙන භව,
සංඥාවක් තියෙනවද නැද්දපත් කියන්නට බැරි තරමට සියුම් වූ බව සංඥාවක් කොහෙත්ම නැති බව. එතකොට දැන් මේකේ නීව සංඥී නාසංඥී භව කියන එකෙන් අදහස් කරන්නේ අර අරූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා. ඒ ධ්‍යාන අතරින් ඉහළම අරූපාවචර ධ්‍යානෙට කියන්නේ නීව සංඥා නාසංඥායතනය කියලා. ඒක උපදවාගෙන ඒ සත්‍යයේ යම් කිසි කෙනෙක් ගෙබදෙනවා නම් ඒ බ්‍රහ්ම ලෝකයේ ඒ බ්‍රහ්ම ලෝකයට කියන නම තමයි නීව සංඥී නාසංඥී ලෝකය කියන එක. ඒකට තමයි නීව සංඥී නාසංඥී භව කියලා කතා කළේ. ඊළඟට අසංඤී භව කියලා එකක් කියනවා. අසංඤී භව කියන්නේ සංඥාවක් නැද්ද, මේ සංඥාව සම්පූර්ණ නැති ලෝකේ. ඒක රූපාවචර බ්‍රහ්ම ලෝකයක්. ඒකෙදී හතරවෙනි ධ්‍යානයෙන් පසු උපදින්නේ සිත නැහැ, කය විතරයි තියෙන්නේ. ඒක සංඤී අසංඤී භව. අනිත් ලෝක ඔක්කොම සංඥාව සහිතයි. අර කලින් කාම භව කියනකොට ලෝක 11ක් කතා කළා. මෙතන තියෙනවා රූප භව, අරූප භව කියලා තව කොටස් දෙකක්. ඒ කාම භවයේ කියන එකට දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයේ අපායවල 4යි, ලෝකවල 11ක් අන්තර්ගත වෙනවා. රූප භව කියන්නේ රූපාවචර භක්ම ලෝක 16ක් තිබෙනවා ඒ 16ට. ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මයේ කියලා බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා. 15ම තියෙන බ්‍රහ්ම ලෝක තල 3ක්. ඊළඟට බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම ප්‍රෝහිත, මහා බ්‍රහ්ම, පරිත්තාභ, අප්‍රමාණාභ, ආභස්සර කියලා තවත් බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඊට ටිකක් කියලෙන් තියෙන බ්‍රහ්ම ලෝක තල තුනක්. පරිත්ත සුභ, අප්‍රමාණ සුභ, සුභ කින්නක කියලා තවත් බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. ඊළඟට බේහප්පල සහ අසඤ්ඤී භව කියලා තව බ්‍රහ්ම ලෝක දෙකක් තියෙනවා. ඊළඟට අනාගාමී අය පමණක් උපදින සුද්ධාවාස භක්ම ලෝක පහක් තියෙනවා. අවිහිය, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨකය. එතකොට මෙතන භක්ම ලෝක, රූපාවචර භක්ම ලෝක 16ක් තියෙනවා. අන්නේ රූපාවචර භක්ම ලෝක 16ටම තමයි රූප භව කියන්නේ. මම මේ භව කියන එකේ උත්පත්ති භව කියන එකයි විස්තර කරන්නේ. කියන්නේ භවය කියන එකට ලෝකය කියලා කියන්නටත් පුළුවන්. මේ ලෝකේ ඒ ලෝකවල තමයි ඇති මේ කියන්නේ. ඊළඟට අරූප භව. අරූප භව කියන්නේ කයක් නැහැ, සිත විතරයි තියෙන්නේ. අරූපාවචර ධ්‍යාන තියෙනවා. ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකෘෂිඤ්ඤායතන, නේව සංඥා නාසඤ්ඤායතන කියලා හතරක්. අපි මේවට 1 2 3 4 කියමු. අරූපාවචර පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. මේ ධ්‍යාන හතරක්. මේ ධ්‍යාන හතරෙන් උපදින ලෝක හතරක් තියෙනවා. පළවෙනි අරූපාවචර ලෝකය ආකාසන්නං ඡායතනෙ. දෙවෙනි අරූපාවචර ලෝකය විඥානං ඡායතනෙ. තුන්වෙනි එක ආකින්චඤ්ඤායතනෙ. හතරවෙනි එක නේව සංඥා නාසඤ්ඤායතනෙ. ඒවා උපදින්නට බැහැ අරූපාවචර ධ්‍යාන නැති කිසිම කෙනෙකුට. එතකොට ඒ විදිහට කාම භව, රූප භව, අරූප භව කියන ඔක්කොටම ඇතුළත් වෙන ලෝකවල 31ක්. කාම භවයේද මනුෂ්‍ය ලෝක 6යි, දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍යයි, තිරිසන් ලෝක ආදී මේ දුගති 4යි ආවම 11යි. ඊළඟට රූපාවචර භක්ම ලෝක 16යි 27යි, 11යි 16යි 27යි. ඊට පස්සේ අරූපාවචර හතරක් ආවම 31ක් වෙනවා. මේ 31ම තමයි සංඤී භව, අසංඤී භව, නේසමනේව සංඤී, නාසංඤී භව කියලා වෙනත් ආකාරයකින් ප්‍රකාශ වෙන්නේ. නීව සංඤී නාසංඤී භව කියන්නේ අර අරූපාවචර ලෝකයේ ඊළම භක්ම ලෝකය. ඊළඟට අසංඤී භව කියන්නේ අර අසඤ්ඤ තලය කියන එක. හතරවෙනි ධ්‍යානයෙන් උපදින රූපාවචර භක්ම ලෝකයක්. ඊළඟ ඉතුරු 29ම සංඤී භව සංඥාවක් තියෙනවා, හිතක් පවතින. ඊළඟට තව කියනවා මේව පසුවට මේ ඇයිද වැදගත් වෙනවා මේ අර්ථ නිරූපණයන් තේරුම් ගැනීම. ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා මේ ලෝකේ තවස් ආකාර තුනකින් බෙදන්නට පුළුවන්. ඒකෝකාර භව කියන්නේ එක ස්කන්ධ ධර්මයක් පවත්නා වූ ලෝකේ. වෙන ස්කන්ධ නෑ. දැන් අපි පංචස්කන්ධ කියලා කියනවනේ. ස්කන්ධ පහ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මෙතන කොටස් පහක් තියෙනවා. මේ පහෙන් එක ස්කන්ධයක් පමණක් පවත්නා වූ ලෝකවලට කියනවා ඒකෝකාර භව. එක ස්කන්ධයක් පමණක් පවත්නා වූ ලෝකය කියන එකයි ඒ අර්ථය. ඒක තමයි අර අසඤ්ඤී භව කියන එක. ඒ කියන්නේ ඒකනේ රූපස්කන්ධය විතරයි තියෙන්නේ, සිත නැහැ. වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංඛාරයක් නැහැ, විඥානයක් නැහැ. කය මිස සිත නැති කියලා එහෙම කියන්නේ වල වැඩ සංග්‍රහය ඒ ලෝකේ තමයි. ඊළඟට චතුෝකාර භව ලෝක ස්කන්ධ හතරක් තියෙන එක.
ඒ ස්කන්ධ හතරක් තියෙන්නේ අරූපාවචර ලෝකවල. අරූපාවචර ලෝකේ රූපේ නේ. සිත විතරයි තියෙන්නේ. සිත තියෙනකොට වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංඛාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. එතන ස්කන්ධ හතරක් තියෙනවා. ඒක නිසා අරූපාවචර ලෝකවලට කියනවා චතුෝකාර භව කියලා. අනිත් ඒවා ඔක්කොම හැමතැනම අර රූපාවචර බම්ම ලෝක 16යිම කාමාවචර ලෝක 11යි ඔක්කොගෙම පංචෝකාර භව. ඒ කාම රූපාවචර බම්ම ලෝකෙන් පහක් පහ 16න් එකක් හරි 15. මේ ඊළඟට කාම ලෝක 11ක්. මේ විශේෂයෙන්ම පංචෝකාර භව පංචස්කන්ධ ධර්මයන්ම තියෙන භවයන් වශයෙන් ඉදක්වන. මේක තමයි මේ භව කියන එකේ උත්පත්ති භව කියන එකට විස්තර වශයෙන් පොත්වල දක්වා ඇති අදහස. එතකොට කාම මේ කර්ම භව කියලා එකක් තියෙනවා. මම මේ භව නැවත ඉපදීමේ ඇති වෙන ආකාරය කියන්නේ මේ පසුබිම සකසන්නේ. එතකොට කම්ම භව කියන්නේ කුසල් අකුසල් දෙකට. කුසල අකුසල කම්ම වලට. මේ කුසල අකුසල කම්ම වලට ධ්‍යානත් ඇතුළත් වෙනවා. කුසල ලකුසල මේවට තමයි කම්ම භව කියන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ආනන්ද හැමදෙරෝ විමසනවා මෙහෙම ප්‍රශ්නයක්. බහෝ බහෝති බන්තේ උච්චතේ කිට්ඨාවතානකෝ බන්තේ බහෝ උච්චතේ. භවයේ භවයේ කියලා ප්‍රකාශ කරනවා කෙතකින්නම් බුදුරජාණන් වහන්සේ මේ භවය කියන එක පණවන්නට පුළුවන්. මෙන්න මේකට පිළිතුරක් වශයෙන් බුදුහාමුදුරුවෝ මෙහෙම ප්‍රකාශ කරනවා. කාම දහතු වේපක්ඛංචකෝ ආනන්ද කම්මන්නා භවිෂ අපිනකෝ කාම බහෝ පඤ්ඤායේත. මේ කාම ලෝකේ අර කියන්නේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි සතර අපාය. මේ කාම ලෝකේ විපාක දීමට තනන් සත්‍යයක් තියෙන කර්මයක් නැතිදුනා නම් කාම භවයක් කෙනෙකුට පණවන්නට පුළුවන්. දැන් මේ අය කාමාවචර ලෝකයේ සිටින්නේ අපි ඔක්කොම. ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයේ කාමාවචර ලෝකයට අයත් වෙන්නේ. ඉතින් මේ කාමාවචර ලෝකයේ ඉපදීමට හේතු කුසල කර්මයක් ගියාත්මෙ සිහිපත් වෙනවා. ඒක නිසා තමයි අපි මේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදුනේ. ගියාත්මේ මැරෙන වෙලාවට අපට අකුසල කර්මයක් සිහිපත් වුණා නම් කාමාවචර ලෝකයේ දුගතියක උපදින්නේ. එතකොට කාම ලෝකයක් පණවන්නට නම් කාම භවයක් පණවන්නට නම් කාම ලෝකයේ විපාක දෙන කර්ම ශක්තියක් තියෙන්න ඕනේ. ඒ කර්ම ශක්තිය නැත්තම් කෙනෙකු කාම ලෝකේ උපදින්නේ නැහැ. කාම ලෝකේ උපදින්නට අවශ්‍ය කර්මයක් තියෙන්න ඕනේ. ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනේව අවිද්‍යා නීවරණං සත්තානං තණ්හා සංගෝජනානං හීනාය ධාතුවා විඥානම් පටිච්චිතං ඒවංකෝ ආනන්ද ආයතින් පුනබ්භවා නිබ්බති හොති. එහෙම බුදුහාමුදුරු ඊළඟට ප්‍රකාශ කළා. මේ විදිහට ආනන්ද කර්මයේ තමයි ශේෂ්ත්‍රේ වනි කුඹුරවනි කම්මං කෙත්තං. ඒ කුඹුරට අපි වපුරනවා බීජ. විඥානම් බීජං කම්මං කෙත්තං විඥානම් බීජං. විඥාණය තමයි බීජේ. තණ්හාසිනියෝ බීජ ප්‍රපුරුවට පස්සේ ඒක වැඩෙන්නට වතුර ඕන තෙතමනිය ඕන ඒවන් අවශ්‍යයෙන් වැස්ස ඕන. ඉතින් ඒ තණ්හාව තමයි තෙතමනේ. කම්මං කෙත්තං විඥානං බීජං තණ්හාසිනියෝ. අවිජ්ජා නීවරණං සත්තානං අවිජ්ජාවෙන් වැසී ගිය මේ සත්‍යයන්ගී. ඒ වගේම තණ්හා සංගෝජනානං තණ්හාවෙන් බැඳුණු සත්‍යෝ හීන සත්‍යයන්ගී. හීනාය ධාතුව විඥානම් පතිච්චිතං. විඥාන ධාතුව මේ හීන කාම ලෝකේ උපපිහිටනෝ. ඒ කියන්නේ මේ කාමාවචර ලෝකේ 11 එකක පිහිටනෝ. එතකොට අවිද්‍යාව තිබෙන තාක්කල් ඒ වගේම තණ්හාව තිබෙන තාක්කල් කාමාවචර කුසල කර්ම තියෝ අකුසල කර්ම තිබෙන තාක්කල් ඒවා මරණ මොහොතේ කෙනෙකුට සිහිපත් වුණොත් එම නියත වශයෙන්ම කාමාවචර ලෝකයේ කෙනෙක් උපදිනවා. දිව්‍ය ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ හරි සතර අපායේ කවරක හරි ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා රූප ධාතු වේපක්ඛංචකෝ ආනන්ද කම්මන්නා භවිෂ්‍යපිනකෝ රූප ධාතු රූප භවෝ පඤ්ඤායේත. මේ රූප භවයේ ඉපදීමට හේතු වන කර්ම වලට කියන්නේ ධානසිත රූපාවචර ධානසිත. මේ රූපාවචර ධානසිත කෙනෙක් උපදවාගෙන නැත්නම් ආනන්ද කෙනෙකුට පුළුවන් ද රූප ලෝකයේ ගිහිල්ලා උපදින්නට? නෝහෙ තම්බන් තේම කරන්නද බෑ ඒක සිදුවන්නේ.
ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බේජං තණ්හාසනීව අවිජ්ජා නීවරණං සත්තානං තණ්හා සංයෝජනානං මජ්ඣිමා ජහතවා විඥානං පටිච්චදං ඒවං කෝ ආනන්ද ආචින් කුණම් භවානිබ්බති හොති. මේ විදිහට ඒ අයගේ සිත් තුළත් අර ධ්‍යාන උපදවාගත් අයගේ සිත් තුළත් අවිජ්ජාව තියෙන නුදක්කම මොඩකම තණ්හාව තියෙනවා භවී රැඳී සිටීමේ අපේක්ෂාව ආශාව ආදී තණ්හාවල් තියෙනවා. ඊළඟට සංයෝජන වලින් බැඳිලා සිටින්නේ ඒක නිසා මජ්ඣිම ධාතුවයි කියන මේ රූපාවචර ලෝකයේ ගිහිල්ලා පිළිසිඳ පහළ වෙනවා. කාම ලෝකෙට කියන්නේ හීන ධාතුව කියලා. රූපාවචර ලෝකෙට කියන්නේ මජ්ඣිම මැද මජ්ඣිම කියන්නේ මධ්‍යම ප්‍රමාණය කියන එක. මජ්ඣිම ධාතුව කියලා කියන්නේ. ඒවං කෝ ආනන්ද ආයතින් පුනබ්බවා නිබ්බති හෝති. මේ බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝකේ පුනබ්බවය ගෙන දෙන්නේ ඔන්න ඔය ආකාරයටයි ආනන්ද. ඊළඟට අහනවා බුදුරජාණන් වහන්සේ අරූප ධාතු අරූප ධාතු වේපක්ඛංචා කෝ ආනන්ද සම්මන්න භවිෂ අපින කෝ අරූප භව පඤ්ඤායෙත අරූපාවචර ධ්‍යාන කෙනෙක් උපදවාගෙන නැත්නම් ආනන්ද කෙනෙකුට පුළුවන් ද අරූපාවචර ධ්‍යාන ලෝකයක උපදින්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා මේ අරූපාවචර ධ්‍යාන උපදවාගත්තු තැනත්තා තුලත් අර අවිජ්ජාව තියෙන නිසා සංතන්නා සංයෝජන ධර්මයන්ගෙන් බැඳී ඇති නිසා ඒ විඥානේ ප්‍රතිසන්ද විඥානේ ගිහිල්ලා අරූපාවචර ලෝකයක උපදිනා. මෙන්න මේ විදිහට තමයි අරූපාවචර ලෝකයේ කියන පණීත ධාතුව ප්‍රණීත ලෝකයේ ගිහිල්ලා උපදින්නේ. එතකොට මේ ලෝකය හීන ධාතු කියලා කියන්නේ පහත් මට්ටමක තියෙන ධාතුවක් වශයෙන් සැලකන්නේ මේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි අපායවල 4යි සතර අපාය. එතකොට මධ්‍යම ධාතු වශයෙන් සැලකන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. ප්‍රණීත ලෝක ධාතු වශයෙන් කලකන්නේ අර අරූපාවචර ලෝක ධාතු හතර. මෙන්න මේ විදිහට කර්මයේ සිහිපත් වීම නිසා තමයි කෙනෙක් මරණයට පස්සේ නැවත උපදින්නේ. මරණ වේලාවට කර්මය සිහිපත් කරන්නට ඕන. ඒ සිහිපත් වෙච්ච කර්මයට අනුව තමයි නැවත කෙනෙක් ගිහිලා උපදින්නේ. හොඳ කර්මයක් සිහිපත් වුණොත් සුගතියක උපදී. නරක තැනක කර්මයක් සිහිපත් වුණොත් අකුසල කර්මයක් දුගතියක උපදී. මේ කර්ම මරණ මොහොතේ ඉදිරිපත් වෙන ස්වરૂපයක් තියෙනවා. කර්ම නියාමයක් තියෙනවා. ලෝකේ නියාම ධර්ම පහක් තියෙනවා. ඉත්තු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම කියලා. ඒවා ඒ ආකාරයෙන්මයි සිදුවන්නේ වෙන ආකාරයකින් සිදුවන්නේ නැහැ. ඒකයි නියාම ධර්ම කියන්නේ. ඒකක් තමයි මේ කම්ම නියාමයි. මරණ මොහොතේ කර්ම වෙන නියාමයි. අස්වභාවයක් තියෙනවා. ඒක ඒ විදිහටම සිදුවෙනවායි කියලා ඒ පොත්වල දක්වා තිබෙනේ. එතකොට එතන කියනවා ගරුක ආසන්න ආචින්න කටත්තා කියලා කර්ම වර්ග හතරකට බෙදලා. ගරුක කර්ම කියන්නේ ප්‍රධාන බරපතල කර්ම වලට. අකුසල පැත්තෙන් කතා කරනවා නම් අම්මා මැරුවොත් තාත්තා මැරුවොත් දෙමාපියන් මැරීම ගරුක කර්මයක්. අනිවාර්යයෙන්ම ඊළඟ භවයේ දුක අපාය තමයි උපදින්නේ. කිසිම කෙනෙකුට ඒක වළක්වන්නට බෑ. ගරුක කර්මයන් නිසා. රහතන් වහන්සේ කෙනෙක් මැරුවොත් අනිවාර්යයෙන්ම ගරුක කර්මයන් නොවර ඒකාන්තයෙන්ම දෙවෙනි භවයේදී ඊළඟ භවයේදී අපාය තමයි උපදින්නේ. ඉනමෙත බුදුරජාණන් වහන්සේ ජීවමාන සැද සිටින කාලේ උන්වහන්සේගේ දේශනාවුවොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ කිසිම කෙනෙකුට මේ ලෝකේ මරණයට පත්වලා නැති කරන්නට පුළුවන් කමක් නැහැ. බුද්ධානන්ත ජීව බුද්ධානන් ජීවිතන් නසක්හගෙනි ප්‍රතිබහතුන් කියලා දක්වලා තිබෙනවා. බුදුවරුන්ගේ ජීවිතවල නැති කරන්න කිසි කෙනෙක් සමත් නැහැ. නමුත් ඇඟේ ලේසවල වන්නට පුළුවන් ওই දෙව්දත්තලා වගේ අනිවාර්යයෙන්ම එවැනි කෙනෙක් ඊළඟ බරේදී දුගතිය තමයි උපදින්නේ. ඒ කියන්නේ අපාය තමයි උපදින්නේ. ඊළඟට සංඝ බේද කරනවා කියලා එකක් තියෙනවා. මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පමණයි කරන්නට පුළුවන් වන්නේ. වෙනම ගිහිල්ලා වෙනම පොර කර්ම ආදී විනය කර්ම කරලා ධර්මයේ අධර්මයේ වශයෙන් විනය අවිනය වශයෙන් ආදී ආකාරයෙන් මේ ධර්මයේ විකෘති කරලා කතා කරමින් කටයුතු කිරීම තුළින් සංඝයා බිදී යනවා. කොටස් වලට බෙද බෙද වෙන් වී යනවා. එහෙම වෙන් වෙන සංඝ බෙහෙද කර්මයක් කළොත් එහෙම එයත් අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සේ නරකේ තමයි උපදින්නේ. මේවට තමයි ගරුක කර්ම අකුසලේව. කුසල පැත්තෙන් කතා කරනවා නම් ගරුක කර්ම කියන්නේ මං අර කිව්වා රූපාවචර ලෝකයේ උපදින්න නම් රූපාවචර ධ්‍යාන තියෙන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් රූපාවචර ධ්‍යාන උපදවාගෙන සිටිනවා නම් ඒ රූපාවචර ධ්‍යාන පිරෙන්නේ නැතුව මරණ මොහොතේ දක්වාම දිගටම පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබුණොත් මරණ මොහොතේ ගරුක කර්මයක් වශයෙන් ඉදිරියට එන්නේ රූපාවචර ධ්‍යාන සිත් තමයි. ඒකෙන් ඒ රූපාවචර ධ්‍යාන සිත් වලට සුදුසු භක්ම ලෝකයක උපදිනවා.
ඒ කියන්නේ පළවෙනි ධ්‍යාන සිත රූපාවචර තියෙනවා දෙවෙනි ධ්‍යාන සිත තුන්වෙනි ධ්‍යාන සිත හතරවෙනි ධ්‍යාන සිත කියලා ධ්‍යාන හතරක් තියෙනවා මේ පළවෙනි ධ්‍යාන සිත වඩන්නට පුළුවන් ඉතාම වශී කරලා ඉතාම ඉහළින් වඩන්න පුළුවන් කෙනෙකුට තවත් කෙනෙකුට පුළුවන් මේක ඒතරම් ඉහළින් නෙවෙයි මධ්‍යම ප්‍රමාණයෙන් වඩන්න තවත් කෙනෙකුට පුළුවන් මේ පළවෙනි ධ්‍යාන සිතම ඒතරම් මධ්‍යම නැහැ ඔය යන්තම් වඩනවා යන්තම් තියෙනවා එතකොට අර යන්තම් කියන්නේ යන්තම් කියන්නේ ගෑවිලා ගිහිල්ලා කියන එක නෙවෙයි අර ඉතාම නිතර නිතර භාවිතා කරලා නැවත නැවත බහුලීකරණය කරලා වශීකෘතය කරලා ඒ විදිහේ නෑ ධ්‍යානෙට සමවදීනා අද විනාඩි 5ක් 10ක් වෙන්න පුළුවන් තව දවස් 10කින් 15කින් නැත්නම් දවස් 4කින් 5කින් ආය ධ්‍යානෙට සමවදීනා ඒ වාගේ නිතර නිතර සමවැදිලා ඒව වශීකෘත කරලා ඉගෙන තත්ත්වයට උසස් තත්ත්වයට උත්කෘෂ්ට භාවයට පත් කරගෙන නැති කෙනෙක් ඒ පළවෙනි ධ්‍යාන සිත මරණ මොහොතේ දැන් ගරුක කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වෙනකොට ඒක වශීකෘත කරලා නැති නිසා පහළම බ්‍රහ්ම ලෝකයේ උපදින් බ්‍රහ්ම පාරිශජ්‍ය ලෝකේ දැන් දෙවෙනි ඒ පළවෙනි බක්ම ධ්‍යාන සිත ටිකක් ඊට වඩා වැඩි දියුණු කරලා තියෙනවා මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කරලා තියෙනවා එවැනි කෙනාටත් ඒ ගරුක කර්මයක් වශයෙන් ඒ මරණ මොහොතේ කුසල සිත ශීපත් වෙනවා ධ්‍යාන සිත ඒකේ විපාකයක් වශයෙන් බ්‍රහ්ම පුරෝහිත කියන දෙවෙනි බක්ම ලෝකයේ උපදින්න දැන් මේ පළවෙනි ධ්‍යාන සිත ඉතාම ඉහළින් වශී කරලා එක ශ්‍රණයකදී ධ්‍යානෙට යන්න පුළුවන් කැමැති වෙලාවක් කැමැති දැනගින් ඉගෙන ධ්‍යානෙට යන්න පුළුවන් ඉතින් හැම දවසම ධ්‍යාන වලට සම්බන්ධිනවා මේ විදිහට කරලා කරලා වශී කුට්ට කරලා බෞලීකරණය කරලා ඒක හොඳට දියුණු කරලා තියෙනවා එවැනි කෙනෙකුට ඔන්න මරණ මොහොතේදී මේ ධ්‍යානෙ අනිවාර්යයෙන්ම ගරුක කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා පිළිගන්නේ නැතුව තිබුණු නිසා එහෙම ඉදිරිපත් වුණාම එයා මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම ලෝකේ උපදිනවා මේ විදිහට දෙවන ධ්‍යානයත් කොටස් තුනක් තියෙනවා දෙවන ධ්‍යානයත් වඩන ආකාර තුනක් යන්තම් ඔය මධ්‍යම මිහින ප්‍රමාණෙන් අඩු ප්‍රමාණෙන් මධ්‍යම ප්‍රමාණෙන් සහ උසස් ප්‍රමාණෙන් ඒ ඊළඟට තියෙන බ්‍රහ්ම ලෝක තුනේ උපදින්නේ ඒ දෙවන ධ්‍යානයට අනුව ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම ප්‍රෝවිත මහා බ්‍රහ්ම පළවෙනි බ්‍රහ්ම ධ්‍යානයෙන් උපදින්නේ ඊළඟට පරිත්තහබ අපමානාබ ආභස්සර කියලා බ්‍රහ්ම ලෝක තුනක් ඉවනේ ඒ බ්‍රහ්ම ලෝකෙන් තුනෙන් පළවෙනියෙන් කියව පරිත්තහබේක දෙවෙනි ධ්‍යානයේ පහළ මට්ටමක සිටිපාවයි අප්‍රමාණාබ ආබ ආභා කියන්නේ ප්‍රභාස්වර භාවය ඒක අප්‍රමාණ වශයෙන් තියෙනවා. හරි පරිත්ත කියන්නේ ටිකයි තියෙන්නේ. එතකොට ඒ ප්‍රභාස්වර භාවය අප්‍රමාණ වශයෙන් තියෙන ඒ දෙවන ඒ බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ දෙවන ධ්‍යාන සිත තර්මක් දුරට මධ්‍යම ප්‍රමාණයෙන් වඩපු කෙනෙක්. මේ දෙවන ධ්‍යාන සිත ඉතාම ඉහළ මට්ටමටම දියුණු කරපු කෙනෙක් ඉන්නවනම් ආභස්සර නිරන්තරයෙන්ම ප්‍රභාස්වර භාවයකින් යුතු කයක් ඒ අයගේ තියෙන ඒ බ්‍රහ්මයන්. ඒ ලෝකේ තමයි උපදින්නේ. මේ විදිහට තමයි තුන්වෙනි ධ්‍යානයත් මහීන ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණය සහ උසස් කුච්ඡන්ද මෙම දිනු කාණයට පුරා ඒ අනුව පරිත්ත සුභ අපමාන සුභ සුභ තින්නක කියන ලෝක තුනේ උපදීනේ ඊළඟට හතරවෙනි ධ්‍යානය උපදවා ගත්තාම වේහප්පල කියන ලෝකේ උපදින්නටත් පුළුවන් හතරවෙනි ධ්‍යානය උපදවාගෙන සිතට නිග්‍රහ කළා සිතට සිත සම්පූර්ණේ කල්කිරා සිත අතහැරලා කටයුතු කරපු වෙනකොට අර අසඤ්ඤ තලයේ උපදින්නටත් පුළුවන් ඊට පස්සේ සුද්ධාවාස පහක් තියෙනවා කියලා අපි අතප සුදස්ස සුදස්ස යකනිස්සා කියලා මේ බ්‍රහ්ම ලෝක පහේ උපදින්න තන් අනිවාර්යෙන්ම අනාගාමි වෙන්න ඕනේ අනිවාර්යෙන්ම හතරවෙනි ධ්‍යානෙ තිබෙන්න ඕනේ අනාගාමි වෙච්ච කෙනෙකුට හතරවෙනි ධ්‍යානෙ කියන්නේ අපි සිංහල භාෂාවෙන් කියන කජු කනවා වගේ කියලා ඒ වගේ තමයි සුළු දෙයක් ඒක හේතනම් අමාරු දෙයක් නෙවෙයි මොකද 4 වෙනි ධ්‍යානෙ නැතුව කවදාවත් අනාගාමී වෙන්නත් බෑ ඒ ඊට අමතරව 4 වෙනි ධ්‍යානය කියන එක ඉතාමත්ම පහසෙන් කිසිම අපහසුයක් නැතුව උපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා එම නිසා එවැනි අයට මරණ මොහොතේ අනිවාර්යයෙන්ම 4 වෙනි ධ්‍යානය තමයි එන්නේ සියයට ඒකේ ඒ ධ්‍යාන එකම මට්ටමක ධ්‍යානය තිබුණත් ඒ අනාගාමී පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා ඒ 5 දෙනා උපදින්නේ බ්‍රහ්ම ලෝක පහේ අනිත් එක අනාගාමී පුද්ගලයන්ගේ තියෙනවා මේ අර ශ්‍රද්ධාව වැඩි අය, වීර්යය වැඩි අය, ප්‍රීතිය වැඩි අය, පස්සද්ධිය වැඩි අය, ඒ වගේ තියෙනවා ගොඩක්. සද්ධා විරිය සතිය වැඩි අය, සමාධිය වැඩි අය, ප්‍රඥා වැඩි අය. ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම පහ සද්ධා වැඩි අය පහල මේකේ. උපදින බවයි පොත්වල දක්වන්නේ. වීර්යය වැඩි එක්කෙනා දෙවෙනි එකේ. සතිය වැඩි එක්කෙනා තුන්වෙනි එකේ.
සමාධිය වැඩි එක්කෙනා හතරවෙනි එකේ ප්‍රඥාව වැඩි එක්කෙනා පස්වෙනි බ්‍රහ්ම ලෝකෙ උපදින බවත් පොතේ දක්වා තිබෙනවා. එතකොට අරූපාවචර ලෝකවල උපදිනකොට අර කියපු අරූපාවචර ධ්‍යාන සිත් වලින් උපදිනවා. ඒකත් ගරුක කම්මයක් වශයෙන් ඉදිරිපත්ීම නිසා. එතකොට මරණ මොහොතේ කම්මෙන නියාමයක් තමයි මේ ගරුක ආසන්න ආචින්න කටත්තා කියන්නේ. ඔය ගරුක ධර්ම ගැනයි කතා කළේ කුසල පැත්තෙන් සහ අකුසල පැත්තෙන්. ආසන්න කම්මේ කියන්නේ මැරෙන්න ශනයකට පෙර හිතේ පැවති කර්ම ස්වරූපේ. ඒ කියන්නේ මැරෙන්න ශනයකට කියන්නේ තප්පරයෙන් ලස්සෙන් එකක් වාගේ කාලයක් තමයි ශනයක් කියන්නේ. ඊටත් වඩා කුඩා කාලයක්. ඒ මැරෙන්න ඔන්න මින්න කියන අවස්ථාවට කියන්නේ ආසන්න අවස්ථාව කියලා. ඒ අවස්ථාවේ කරන දෙයක්, කියන දෙයක්, හිතන දෙයක්. මනසට සිහිපත් වෙච්ච දෙයක් ආසන්න කර්මයක් වශයෙන් උපදිනවා. ඒ කර්මය හොඳ එකක් නම් හොඳ තැනකට, නරක එකක් නම් නරක තැනකට උපදිනවා. මේ ගරුක ආසන්න කියන කම්ම දෙකම නැත්නම් ගරුක ආසන්න ආචින්න කම්මයක් ඉදිරිපත් වෙන බවයි දක්වන්නේ පොත්වල. ඒ කියන්නේ ආචින්න කියන්නේ නිතර නිතර කරලා කරලා පුරුදු වෙලා පුහුණු වෙලා ප්‍රගුණ කරලා තියෙන එක. අපි හිතමු කෙනෙක් හැම දවසම උදේටත් බුද්ධ පූජා තියනවා, වන්දනා කරනවා, දවසත් දවාටත් කරනවා, සවස්වත් කරනවා, අදත් කරනවා, හෙටත් කරනවා, ජීවිත කාලෙම මේක කන්ලෙස කරගෙන යනවා කියන ඒක ආචින්න කම්මයක්. මොකද නිතරම කරලා 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 පුරුදු නිසා. මේ කම්මයේ මරණ මොහොතේ හැකියාවක් තිබෙනවා. අර ගරුකාසන නැත්තම් ඒකට අනුව සුභතියක හෝ දුකතියක පිළිදෙනවා. ගරුක ආසන්න ආචින්න. එහෙමත් නැත්තම් ගරුකත් නැහැ, ආසන්නත් නැහැ, ආචින්නත් නැහැ. කටත්තා කර්ම. මේ භවයේ විතරක් කරපු කර්මයක් පමණක් නෙවෙයි. පෙර භවවල පවා කරපු කර්මයක් මරණ මොහොතේ ඉදිරිපත් වන්නට පුළුවන්. අර ගරුකත් නැහැ, ආසන්නත් නැහැ, ආචින්නත් නැත්තම්. එතකොට කටත්තා කර්මය කුසලයක් වෙන්නත් පුළුවන්, අකුසලයක් වෙන්නත් පුළුවන්, මොකක් හරි වෙන්නත් පුළුවන්. ඒකට අනුව නැවත උපදීම ගෙනෙනවා. ඊට අමතරව මේ ගරුකාසන්න ආචින්න කටත්තා කියන කර්ම ඉදිරිපත් වෙනකොට මේ පොත්වල කියනවා මේ මරණයට පේනවාය කියලා ගති නිමිති, කර්ම නිමිති, කම්ම කර්ම නිමිති, ගති නිමිති කියන කොටස් තුනෙන් කවරක් හරි මනසට වැටෙනවායි කියලා පොත්වල දක්වා තිබෙනවා. ගති නිමිති කියන්නේ උපදින ස්ථානය ගැන නිමිති පේන්න පටන් ගන්නවා මැරෙනකොට. සමහර අය අපි අහලා තියෙනවා මැරෙනකොට මට ගින්දර පේනවා, මාව එද්ද මාව පිච්චෙනවා කියලා කෑ ගහන අවස්ථා අහලා තියෙනවා. සමහර විට ওই පොත්වල එහෙම කියලා තියෙනවා මැරෙනකොට මේ දිව්‍ය ලෝකෙට එන්න, මේ දිව්‍ය ලෝකෙට එන්න කියලා මට මෙහෙම මෙහෙම කතා කරනවා කියලා එහෙම කියන තැන් කොත්තර දැක් වෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මරණ වෙනාට නිමිති වශයෙන් ඒ උපදින ස්ථානයේ දර්ශනය වෙනවා කියන එක. මේක ඉතින් අපට අත්දකින්න පුළුවන් වෙන්නේ මරණ මොහොතේ පමණයි, වෙන කෙනෙකුට බෑ. නමුත් වෙන මරණ මොහොතේ මේ මරණ වෙලාවේ ඒ නිමිති පහළ වෙච්ච අය කියන දේවල් අසපු කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ඇත්තෙන්ම මේ නිමිති එනවා විය යුතුයි කියලා. ඒ නිමිති ආවේ නැත්තම් නැත්තම් කර්මයක් තමන් කරපු කුසලයක් හරි අකුසල කර්මයක් හරි සිහිපත් වෙනවා. නැත්තම් කර්ම නිමිති, කර්මයක් කිරීමට උපකාර කරගත්තා වූ දේවල්. දැන් අපි හිතමු බුද්ධ පූජාවක් තියෙනවා කියන බුදුහාමුදුරන්ගේ රූපේ පේන්න පුළුවන්, දාන වස්තුම් පේන්න පුළුවන්. ඒ විදිහට නැත්නම් එතන හාමුදුරු කෙනෙකුත් ඒ බුද්ධ පූජාවට සහභාගී වෙනවා නම් ඒ අය පේන්න පුළුවන්. නැත්තම් ඒ වෙලාවේ වෙනත් අය බුද්ධ පූජාවට සහභාගී වෙනවා, වෙනත් අය දර්ශනය වෙන්න පුළුවන්. එමෙ ස්ථානයේ දර්ශනය වෙන්න පුළුවන්. ඒ කර්මයේ කිරීමට පාදක වූ යම් යම් දේවල් කර්ම නිමිති වශයෙන් තියෙනවා. එතකොට මැරෙන මොහොතේ කෙනෙක් මැරෙනකොට ඒ කර්මයක් එන්නටත් පුළුවන්, සිහි වෙන්නට පුළුවන්, කර්ම නිමිත්තක් සිහිපත් වන්නට පුළුවන්, ඒ වගේම ගති නිමිත්තක් අපිට හීනේ පේනවා වගේ දර්ශනය වන්නට පුළුවන්. තමහරිට භූත ආත්ම තියෙනවා. ඒ ආත්ම වල තමන්ගේ ළඟ භූත ළඟ නෑදෑයිත මිත්‍රයෝ ආදී ඒ ලෝකයට ගෙන්න ගන්නට කැමැත්තෙන් ඒ මැරෙන වෙලාවට ඉදිරියට ඇවිල්ලා විවිධ නිමිති පෙන්වලා ඒ ලෝකෙ හොඳයි කියලා ඒ පැත්තට ඇදලා ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ සෑම අවස්ථාවකදීම ඒ කියන්නේ අර කර්මයක් සිහිපත් වුණා, කර්ම නිමිත්තක් සිහිපත් වුණා, ගති නිමිත්තක් සිහිපත් වුණා. කර්මයේ සිහිපත් වෙනවා කියනකොටම ගරුක කර්මයක් වෙන්න පුළුවන්, ආසන්න කර්මයක් වෙන්න පුළුවන්, ආචින්න කර්මයක් වෙන්න පුළුවන්, කටත්තා කර්මයක් වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම මරණයෙන් පසුව ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ ආසන්න කර්මයෙන් කියලා කියනවා නම් තමයි වඩා නිවැරදි. ඒ කියන්නේ ගරුක කර්මයක් මැරෙන්න ඔන්න මෙන්න කියලා සිහිපත් වෙනකොට ඒ මැරෙන මොහොතේ සිහිපත් වූ ආසන්න කර්මයක. ආචින්න කර්මයක් මැරෙන මොහොතේ සිහිපත් වෙනකොට ඒක මැරෙන මොහොතේ සිහිපත් වූ ආසන්න කර්මයේ වශයෙන් අපිට සලකන්න පුළුවන්. කටත්තා කර්මයක් භවයේ කවදා හරි කරපු දෙයක් මැරෙන මොහොතේ සිහිපත් වෙනකොට ඒකත් මැරෙන මොහොතේ සිහිපත් වූ ආසන්න කර්මයක්.
නැත්තම් අපි තුන් ගති නිමිත්ත අපිපත් නම් ඒතෙන්දී Tamanda හොඳ කුසල් හරි අකුසල් හරි සිත් පහල නම් ඒකත් තනි කරම ආසන්න කර්මයක් ඒක නිසා මේ කියපු කර්ම ඔක්කොම අපිට සාරාංශ කරලා කියනවා නම් නැත්තම් එක 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 තැනකට යොමු කරලා කියනවා නම් කියන්නට පුළුවන් මේවා හැම එකකින්ම නැවත ඉදීම ගෙද දෙන්නේ ආසන්න කර්මයට අනුකූලවයි කියලා එතකොට මේ ආසන්න කර්මයට අරමුණු වන්නේ කර්ම කර්ම නිමිති ගත නිමිති ආදී කීවට සත්‍ය වශයෙන් අරමුණු වන්නේ ඒව නෙවෙයි. ඇත්තටම අරමුණු වන්නේ ඒක තමයි. නමුත් පරමාර්ථ වශයෙන් අරමුණු වන්නේ ඒව නෙවෙයි. මේක බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන සූත්‍ර කීපයක මේ වගේම ඕනම කෙනෙකුට ප්‍රඥාව තියෙනකොට ඒක දකින්නටත් පුළුවන්. දැන් අපි කුසලයක් හරි අකුසලයක් හරි කරනකොට මේයට අපි කලින් කියලා තියෙනවා පංචස්කන්ධ ධර්ම රැස්කිරීම තියෙන්නේ කුසල් රැස්කිරීමක් අකුසල් රැස්කිරීමක් තිබුණාට පරමාර්ථ වශයෙන් සිදුවන්නේ ඒකයි කියලා. මේක මේයට කිව්වට තේරෙයි. කිව්වහම තේරෙයි. ඒ තේරීම නෙවෙයි අවශ්‍ය වන්නේ. Tamanṭama අවබෝධ වෙලා පේනෙන්නට ඕනේ මම කොච්චර කොයි දෙයක් කළත් කුසලයක් කළත් අකුසලයක් කළත් පංචස්කන්ධ ධර්ම ඇති ඇති නැති නැති යාමක් හැර මෙතන වෙන මොකක්වත් නැහෙනේ කියන කරුණ Tamanṭama අවබෝධ වෙලා පේන්න ඕනේ. අපි එන බුද්ධ පූජාවක් හරි තියෙනවා නැත්නම් මේ බෝධි පූජාවක් තියෙනවා ධර්මාශ්‍රවණ මොනවා හරි කුසලයක් කරනවායි කියලා Tamange සිතේ ක්‍රියාදාමයක් තියෙනවා විඥාණය පහළ වෙනවා. විඥානස්කන්ධේ ඒකට අමතරව ඒ කරපු කුසල කර්මය කිරීමට හේතු පාදක වන විවිධ දේවල් හඳුනා ගන්නවා. බුදුහාමුදුරන්ගේ රූපයක් පේනවනම් මේ බුද්ධ රූපය, මේක ලස්සන එක, මල් පේනවනම් මේ මල්, මේ වසුවඳ කුරුවාදී වශයෙන් සංඥාවල් පහළ වෙනවා. ඒකට අමතරව තමාගේ සිත තුළ වේදනාවක් ඇති වෙනවා. ඒ සමහරට මඳහත් වේදනාවක් වෙන්න පුළුවන්, නැත්නම් නිරාමිෂ සතුටු සුඛ වේදනාවක් වෙන්නටත් පුළුවන්. ඊට අමතරව තමාගේ සිත තුළ සිතිවිලි ධර්ම පහළ වෙනවා. සද්ධාව, භක්තිය, ගෞරවය, ප්‍රඥාව, චේතනාව ආදී ධර්මය. මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට ඇද්දන්න. දැන් මේ කුසල කර්මයක් කරන විට අසත්‍ය වශයෙන් සිදුවන්නේ අර විඥාන ස්කන්ධය, සංඥා ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියන ස්කන්ධ පහළ වීම. මේ ස්කන්ධ පහළ වුණොත් තමන්ගේ කයත් ඒකට අනුකූලව චිත්තජ රූප ඇති වෙමින් නැති වෙමින් යන නිසා වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි සතුටින් යුතුව හොඳ නිර්ආමිෂ ප්‍රීතියකින් යුතුව අපි හිතමු කුසල කර්මයක් කර කර ඉන්න. එතකොට අපේ මූණ හරි ප්‍රසන්නයි. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් මෙතන තේනවා අපිට අපේ අකුසල කර්මයට බාධා කරන කෙනෙක්. ඇවිල්ලා නිකන් මෙහාට මෙහාට යනවා, ශබ්ද බද්ධ කරනවා. එතකොට ඔන්න එයාට තරහ ගියා කියලා හිතන. එතකොටම අර මූණ කළු වෙනවා. ඒ කියන්නේ අර තරහ සිතට අනුව මූණ වෙනස් වෙනවා. කුසල සිතට අනුවත් වෙනස් වෙනවා. අකුසල සිතට අනුව මේ කය වෙනස් වෙනවා. එතකොට රූපස්කන්ධයත් ඇති ඇති නැති නැති යනවා. කුසල කර්මයක් හරි අකුසල කර්මයක් හරි කරනකොට. එතකොට කුසල කර්මයක් කළත් අකුසල කර්මයක් කළත් කර ඒ අකුසල කුසල කර්ම රැස් වුණාට සත්‍ය වශයෙන්ම පරමාර්ථ වශයෙන් සිදුවන්නේ පංචස්කන්ධ ධර්මයන් රැස්වීමක්. මේක Tamanටම අවබෝධ වෙනවා මම මොන දේ කළත් මේක නේද සිදුවන්නේ කියන එක. මේ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන රූපං රූපත්ථ සංකතං අபிසංකරොන්ති වේදනං වේදනත්ථ සංකතං අபிසංකරොන්ති සංඤ්ඤා සංඤ්ඤත්ථ සංකතං අபிසංකරොන්ති සංඛාරේ සංඛාරත්ථ සංකතං අபிසංකරොන්ති විඥානං විඥානත්ථ සංකතං අபிසංකරොන්ති කියලා. මේ රූපය උපාදාන කරගෙන මම මගේ කියලා හිතාන රූපේ කෙරේ තණ්හාව මානෙ දිට්ඨිය ආදී කටුණු වලින් යුතුව රූපේ ලැබෙන දේවල්මයි මේ රැස් කරන්නේ කර්ම රැස් කරනකොට. වේදනාව උපාදාන කරගෙන වේදනාව අල්ලගෙන වේදනාව මමේ මගේ කියලා සිතාගෙන වේදනාවට ඇලිලා බැඳිලා මේ විදිහට කටයුතු කරන පුද්ගලයෝ මේ කුසල අකුසල කර්ම රැස් කරන විට වේදනාවල් ගෙන දෙන දේවල් විරස් කරන්නේ සංඥාව සංඛාර විඥාන කියන සිසිස්කන්ධ ඒ ආකාරයෙන් උපාදාන කරගෙන ග්‍රහණය කරන කටයුතු කරන තැනැත්තම් කුසල අකුසල කර්ම රැස් කරන විට රැස් කරන්නේ සංඥා සංඛාර විඥාන කියන ඒ ස්කන්ධ ධර්මයන් උපදවා ගැනීමට හේතු වන දේවල්. එතකොට රැස්කලේ පංචස්කන්ධ ධර්මයන් උපදවා ගැනීමට හේතු වූ දේවල්. ඒව රැස් කළා නම් අනිවාර්යයෙන්ම පංචස්කන්ධ ධර්මයන් ලැබෙන්නට ඕනේ. දැන් මරණ මොහොතේ මේවා සිහිපත් වෙනවා. සිහිපත් වෙනකොට මම කියවා හැම එකක්ම ආසන්න කර්මයක් කියලා. එහිදී සිහිපත් වන විට සිදුවන්නේ මොකද්ද? පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවිලා ඇතිවිලා නැතිවිලා යන එක. අපි හිතමු කුසල කර්මය සිහිපත් වුණායි කියලා අර
බුදුහාමුදුරන්ට තිබු බුද්ධ පූජාවම ශීපත් වුණා කියලා හිතමුකෝ. ඒ ශීපත් වෙනිට ඒ වෙලාවේ යාට මනසට දැනෙනවා එක. ඒ විඥාන ස්කන්ධය. ඊළඟට මේ විදිහට රූප බුදුහාමුදුරන්ගේ රූප දෙනවා. මේ මේ මතමන් පූජා කළා. මේ බුද්ධ පූජා දේවත් ආදී වශයෙන් සංඥා ඇති වෙනවා. ඒ වෙලාවේ ඇති වේදනාව සුඛ එකක් නම් සුභේක නිරාමිෂ සුඛ වේදනාව මේ විදිහට මන සතුටින් ඉච්ඡා කියලා ඒ කර්මණු වෙනවා. ඊළඟට ඒ වෙලාවේ පහළ වූ කුසල සිත් ආදී චිත්ත සංස්කාර ධර්ම රූප වෙනවා. පංචස්කන්ධ ධර්ම ඒ ශීපත් කරන වෙලාවෙත් ඇති වෙනවා. ඒ ආසන්න කර්ම අවස්ථාවේ පංචස්කන්ධ ධර්ම ඇති වෙනවා. එතකොටම රූපස්කන්ධයත් ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ නාම ධර්මයන්ට අනුව. එතකොට මරණ මොහොතේදී සිද්ධියට එන මේ කර්මයට අරමුණු වන්නේ නැත්නම් ගති නිමිත්තට අරමුණු වන්නේ කර්ම කර්ම නිමිති ගති නිමිත්තට අරමුණු වන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම. රැස්වීමක් සිදුවන්නේ පංචස්කන්ධ ධර්ම. එතකොට මේ පංචස්කන්ධ ධර්ම රැස්න දෙයක් මේ පුද්ගලයා මේ මරණ වෙලාවේ කරන්නේ. එහෙම කළහනම් නැවත තැනක උපදිනකොට පංචස්කන්ධ ධර්මම එන්නට ඕන. දැන් අපි හිතමු මේ පංචස්කන්ධ ධර්ම අතුරෙන් මේ එතකොට පංචස්කන්ධ ධර්මම රැස් කරපු නැත්තා අර පංචවෝකාර භව කියන එකකයි උපදින්නේ. ස්කන්ධ පහම තියෙන තැනකයි උපදින්නේ කුසල් අකුසල් වලට අනුකූල ඒක සිදුවන. එතකොට අපි හිතමු මේ පුද්ගලයා රූපයේ කෙරෙහි සම්පූර්ණයෙන්ම රූපයේ සම්පූර්ණයෙන්ම සිතට වැටෙන්නේ නැති අරූපාවචර ධ්‍යාන සිතක් උපදවාගෙන ඉන්නේ. එතකොට රූපය අතහැරලා තියෙන්නේ. රූපේ හිතට අරමුණු වන්නේ. ඒක නිසා වේදනා සංඥා සංඛාර විඥාන විතරයි අරමුණු කරන්නේ. ඒක විතරයි මරණ මොහොතේ අරමුණු වන්නේ. ඒක නිසා ඔහු උපදිනකොට රූපයක් තියෙන ලෝකයක උපදින්නද බෑ. අරූපාවචර ලෝකයක උපදින්නට ඕන. චතුෝකාර භවයක උපදින්නට ඕන. අපි හිතමු යමේ මේ පුද්ගලයා මේ සිත ගැන අන්තිමටම කලකිරලා සිත ගැන එපා වෙලා සිත නිසා තමයි මේ ඔක්කොම දුක් විඳින්න තියෙන්නේ. සිත නැත්තම් මට මොකක්වත් නැහැ. මේ සිත එපා 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 දිහි චිත්තං කියලා මේකට නිග්‍රහ කර පරිභව කරලා මේ සිත කෙරේ බුද්ධම කලකිරීමකින් යුතුව කටයුතු කරනවා. මෙහිදී සත්‍ය වශයෙන් ප්‍රායෝගික වශයෙන් මේක මේ විදිහට සිදු වෙනවා කියලා මම කියන්න දන්නේ නැහැ. නමුත් එහෙම විය යුතුයි කියන උපකල්පනයේ පිටලයි මේ කතාව කියන්නේ. ඉතින් මේ පුද්ගලයා ඒ සිත සම්පූර්ණයෙන්ම සිත කෙරෙහි කලකිරිය සිටින නිසා මරණ මොහොතේදී සිත සිහිපත් වුණත් ඔහු සම්පූර්ණයෙන් ඒක අත්හරිනවා. මේක එපා කියලා. ඒක නිසා රූපය ගැන ඇලීමක් පමණක් පවතින නිසා ඔහු අසඤ්ඤතලයේ පමණක් උපදිනවා. සිත නැති කය විතරක් තියෙන බ්‍රහ්ම ලෝකයක උපදිනවා. මේ විදිහට ඒ මරණ මොහොතේ සිහිපත් වුනේ පංචස්කන්ධ ධර්ම වෙන්න ධර්ම හෝ නැත්නම් ස්කන්ධ ධර්ම හතරක් හෝ ඒ ස්කන්ධයක් වෙන්නට පුළුවන්. ඒ සිහිපත් වීමට අනුකූල වන ආකාරයෙන් නැවත දැනක උපදිනවා. මේ විදිහට ජාතිය ශ්‍රිය. දැන් මේ බව බුදුරජාණන් වහන්සේ මෙලෙස ප්‍රකාශ කරනවා. උපයෝ භික්ඛවේ විමුක්තෝ අනුපයෝ උපයෝ භික්ඛෝ අවිමුක්තෝ අනුපයෝ විමුක්තෝ. ඒ තණ්හාව, අවමානය, දිට්ඨිය, අවිජ්ජාව, ඕය আদি දේවල් තියෙනවානේ. මේවට තමයි මේ උපය කියන වචනේ පාවිච්චි කරන්නේ. මෙවැනි දැනත්තා මෙවැනි දේවල් වලින් යුතු දැනත්තා. ඒ කියන්නේ තණ්හාවක් තියෙනවා, දිට්ඨියක් තියෙනවා, මානයක් තියෙනවා, මම කියලා කෙනෙක් ඉන්නවා කියන ගැනීම තියෙනවා. ඊළඟට මේ ඔක්කොම ලෝකෙින්ද භවයේ තණ්හී සිටින ආශාව තියෙනවා, උපාදාන කරගෙන ඉන්නවා. මේව තමයි උපය කියන්නේ. මේවෙන් යුතු පුද්ගලයා අවිමුක්තෝ මේ සංසාරේ නිදහස් වෙලා නැහැ. නැවත උපදිනවා. ඔහුගේ උපදීම සිදු වෙනවා. ජාතිය සිදු වෙනවා. අනුපයෝ මේ ඔක්කොම අතහැරපු නැත්තා විමුක්තෝ නැවත උපදින්නේ නැහැ. ජාතිය සිදු වෙනවා. රූපූපයම්ෝ වික්කේ විඥානං තිත්තමානං තිත්තේ රූපාරම්මණං රූපේ පටිච්චං නම් දූප සේවනං බුද්ධිම් පිටුල්ලං වේකොල්ලං ආපජී ළඟට බුදුහාමුදුරුවෝ කියන. මේ රූපය මේ විදිහට උපාදාන කරගෙන සිටින තැනත්තා තමන්ගේ රූපය බාහිර ලෝකයේ තියෙන අජීවි සජීවී රූප ඒ වගේම මං කියන්නේ රූප භව කියලා එකක් මේ රූප භව බ්‍රහ්ම ලෝක 16 මේ උපාදාන කරනගෙන තැනත් ඉන්න තැනත්තාට රූපාරම්මණ රූපේ පතිතමයි රූපයම අරමුණු කරගෙන රූපේම පිහිටලා නන්දූප සේවන නන්දී කියන්නේ සතුටයි ඇලීමයි දෙකටම මේකෙන් සේවනයේ වූ ඒකෙන් හරියට රෙද්ද එකට වතුර දැම්මම ඒක තෙතමනේටපත් වෙනවා. අන්න ඒ වගේ මේකෙන් තෙතමනේටපත් වූ නන්දෝප සේවනං මේ විඥාණය. ඒ කියන්නේ අර මරණ මොහොතේ ඉදිරිපත් වෙන විඥාණය. කර්ම විඥාණය කියලා ඒකට කියන්නේ බුද්ධින් විරුල්ලම් බේපුල්ලම් ආපජ වැඩෙනවා. ඒක නැවත නැවත දියුණු වෙනවා. බේපුල්ල භාවයටපත් වෙනවා කියන්නේ වැඩෙනවා දියුණු වෙනවා. ආපජ්ජේ මැදින. ඊළඟට වේදනූපයන් වේදනාව කෙරේ ඒ ආකාරයෙන් අල්ලාගෙන බදාගෙන සිටින තැනැත්තාට ඒ වේදනාව සිහි වෙලා අර කර්ම විඥානේ ඉදිරිපත් වෙනවා. ඊළඟට කියනවා සංඥාව
උපාදාන කරගෙන සිටින නිසා කෙනාට සංඥාව අරමුණු කරලා සංඥාවේ පිහිටලා ඔය කර්ම විඥානේ එළඹෙනවා කියලා. ඊළඟට කියන සංස්කාර උපාදාන කරගෙන සිටින පුද්ගලයාට ඒ සංස්කාර අරමුණු කරලා සංස්කාර වල පිහිටලා මේ කර්ම විඥානේ එළඹිලා ඒ කර්ම විඥානේ වැඩි දියුණු වෙලා යනවා කියලා. යෝගික හේමන්වදීය අහමඤ්ඤත රූපාඤ්ඤත වේදනාඤ්ඤත සංඤාඤ්ඤත සංඛාරේයි විඥානසාගතින් වා ගතින් වා චතින් වා උප්පත්තින් වා උද්ධින් වා විරුල්ලං වා බේපුල්ලං වා පඤ්ඤාපිසාමීති නේතං තානං විජ්ජති. යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම විඥාන ඉදිරිපත් වෙනකොට රූපයකින් තොරව වේදනාවකින් තොරව සංඥාවකින් තොරව සංස්කාරයකින් තොරව ඒක ඉදිරිපත් වෙනවා කියලා. ඒක එහෙම මම එහෙම එකක් පනවනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි. ඒක කවදා අවශ්‍ය දුන්න ඕන දෙයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන කාරණාව අපි භව නිරෝධය ගැන කතා කරනකොට කියන්නම්. මේකේ ඉන්ද්‍රිය කොටස රූප දහත්‍යකෝ භික්ඛේ භික්ඛුනෝ රාගෝ පයිනෝ හෝති දාගස පහනා වච්චිතත ආරාමණං පටිච්චා විඥානස නෝ හෝති කියලා. කියන්නේ රූපේ රාගේ සම්පූර්ණයෙන් යම් කිසි කෙනෙක් නැති කරලා තියෙනවා. තමන්ගේ රූපය, බාහිර ආයගේ රූප, පණ ඇති රූප, පණ නැති රූප, ඒ වගේම රූපාවචර ලෝකේ. මේවා කෙරෙහි තියෙන රාගේ සම්පූර්ණයෙන්ම රාගෝපහේ නොහොති ඇලීම බැඳීම ආශාව ඔක්කොම ප්‍රහීන කරලා නැත්තටම නැති කරලා රාගස්ස පහන මේ ආකාරයෙන් රාගේ ප්‍රහාණය කරපු නිසා වොච්චිත්තත ආරම්මණ මේ කර්ම විඥානෙට පිටින්ට ආරමුණක් නැහැ. ආරමුණ කැපිලා වොච්චිත ආරම්මණ පටිච්චා විඥානස නොහොති මේ කර්ම විඥානෙට ඉන්න තැනක් නැහැ. පිටින්නට තැනක් නැති වෙනවා. ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. මේ විදිහටම කියනවා වේදනාවට සංඥාවට සංඛාරවලට විඥානවලට ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් කෙරෙහිම තියෙන රාගය සම්පූර්ණයෙන්ම නැති කරලා තියනවනේ. එතකොට රූපේ කියනකොට මා කිව්වා අර රූපාවචර ලෝකත් ඇතුළුව කියලා. එතකොට වේදනා සංඥා සංඛාර විඥාන කියනකොට අරූපාවචර ලෝකත් ඇතුළයි. ඇතුළත් වේදනාව කියනකොට කාමාවචර වශයෙන් මේ ඉන්ද්‍රියම් පිනවල ලැබෙන වේදනාව පමණක් නෙවෙයි ධ්‍යාන සත්න සඳහා ඇති වෙන වේදනාව නැත්තම් ඵල සමුවත් වලට සමවැදලා විඳින විට නිවන්සෝ අත්දකින්නකොට අත්දකින්න වේදනාවල් ආදී සියලුම වේදනාවල් සියලුම සංඥා සියලුම සංකාර සියලුම විඥාන කිසිම එකක් කෙරේ කිසිම ඇලීමක් බැඳීමක් නැතුව සියලුම ඒ රාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළ තියෙනවා නම් මේවා කෙරේ තියෙන රාගස්ස පහන රාගය ප්‍රහාණය වෙච්ච නිසා පටිච්චා විඥානසනෝ හෝති විඥාණයට පිහිටන්නට තැනක් නැති වෙනවා කර්ම විඥාණයට එළඹෙන්නට බෑ ඒක නිසා උපදීමක් ඇති වෙන්නේ ඒ ඉපදීම නැති වෙන ආකාරය කියනකොට මම ඒක ඇල්ල කියන්නේ එතකොට මේ විදිහට ප්‍රතිසන්ධි විඥානයක් ගිහිල්ලා නැවත තැනක උපදින ආකාරය ගැන යම් කිසි කෙනෙක් පැහැදිලි වශයෙන්ම දකිනවා නම් ඒක ඔහුගේ සිත තුළ තියෙන සම්මාදිට්ඨිය. ඒක හරියට දකින්නට පුළුවන් වෙන්නේ භවනා දියුණු කෙනෙකුට පමණයි. විශේෂයෙන්ම මේ නැවත උපදීම සිදුවන්නේ මෙහෙමයි කියලා ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් වන්නේ ඒක ගැන අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් වන්නේ ජාතිය සේවන්නේ මෙහෙමයි කියලා දකින්නට පුළුවන් වූ රහත්ෝ කෙනෙකුට පමණයි. අනිත් අයට නිකම් මේ ඒවා පිළිබඳ සිතින් ඇති කරගන්න දැනීම පමණයි සිදුවෙන්නේ. මම අද මේ කීවේ මේ ඇයට න්‍යායාත්මක කරුණු ටිකක්. ජාතිය ඇතිවීමේ සමුදය භව සමුදය ජාති සමුදය කියන එකයි අපි මේ කීවේ. මේක දිගටම ඊළඟ කොටස කියන්න මේ වගේම කාලයක් මට යොමු කරන්නට යොදු කරන්න යොදන්නට සිදු වෙනවා. ජාති නිරෝධය කරන්නට නම් භව නිරෝධ කරන්නට ඕනේ. භව නිරෝධා ජාති නිරෝධෝ කියලා. ඒක ඊළඟ දවසට කතා කරනවා. ඊළඟ දවසට කතා කරනකොට මේකේ අපි මේ ඉදිරිපත් කරේ මේ දක්වා න්‍යායාත්මක කරුණුයි කියලා කියවෝ. මේකේ ප්‍රායෝගික පැත්ත ගැන තරමක් මේ ඇයට තේරෙන කරුණු පමණක් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රායෝගික කරුණු දකිනකොට තමයි අර කියපු කරුණ දකින්නට පුළුවන්නේ මොන කරුණද. මේ ජාතිය දකිනවා නම් ජාති සමුදය දකිනවා නම් ජාති නිරෝධය දකිනවා නම් ජාති නිරෝධ ගාමිනී පටිපදාව දකිනවා නම් ඔහුට කාමරාගණුෂේ නැති කරලා පටිගණුෂේ නැති කරලා මාන දිට්ඨියණුෂයන් නැති කරලා අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදවාගෙන මේ ජීවිතේන රහත් වෙලා දුක කෙලවර කරන්නට පුළුවන්. ඔය කියපු කරුණ සිදුවන්නේ කොහොමද කියලා අත්දකින්නට පුළුවන් වන්නේ ඒ ප්‍රායෝගික පැත්ත හරියට අවබෝධ කරගත්තොත් පමණයි. ওই න්‍යායාත්මක කරුණු දැනගත්තට ඒකෙන් ඒක සිදුවන්නේ නැහැ. ඉතින් මේ අය
ඊළඟ දවසට තව සති දෙකක් තියෙනවා මේ ඊළඟ දේශනෙට මේ මේ සඳහා කරන දේශනෙට ඒ සති දෙක කාලය තුලදී මේ ඇගේ දැනුමේ ප්‍රඥාවේ මට්ටමට අනුව කල්පනා කරලා බලලා තේරුම් ගන්න අවබෝධ කර ගන්න බලන්න ජාතිය සිදුවන්නේ කොහොමද නැවත ඉදදීවම සිදුවන්නේ ප්‍රායෝගික වශයෙන් කොහොමද කියලා පුළුවන්ද කියලා තේරුම් ගන්න බලන්න මේ ජාතිය නිරුද්ධවන්නේ කොයි ආකාරයෙන්ද කියලා ප්‍රඥායාත්මකනේ ප්‍රායෝගික වශයෙන් සිදුවන්නේ කොහොමද කියලා දකින්නට ටිකක් උත්සාහ කරලා බලන්න ඒක සත්‍ය වශයෙන් දකින්න පුළුවන් වනේ රහත් වෙච්ච කෙනෙකුට අනිත් අයට අඩු වශයෙන් ප්‍රඥාවකින්වත් දකින්නට පුළුවන් නේ ප්‍රායෝගික වශයෙන් නැති වුණා. එතකොට මේ ජාතිය ජාති සම්බුදේ ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැකීම තුළින් කොහොමනම් කෙනෙකුට සෝවාන් වෙන්නට පුළුවන්ද සකදාගාමී වෙන්නට පුළුවන්ද අනාගාමී වෙන්නට පුළුවන්ද රහත් වන්නට පුළුවන්ද කියන කරුණ ගැන ටිකක් හරි කල්පනා කරලා බලන්න. එහෙම බලනකොට Tamante ඒක හරියට අවබෝධ වෙනවනම් පෙනී යනවනම් ඒ පැත්තටම මානසිකාර පවත්තාගෙන තව තවත් ගැඹුරින් ගැඹුරට යන්න සිත යවන්න. සිතට ඉඩ දෙන්න ඒවා ඒ අවබෝධයන් ගැඹුරින් තව තවත් ගැඹුරින් අවබෝධ වෙන්නට. එහෙම අවබෝධ වී යන විට සමහර විට මේ නාම රූප ධර්මයන් නිරුද්ධ වීමෙන් ලැබෙන නිවන පවා අත්දකින්නට පුළුවන් වේ. එහෙම නැත්නම් මෙතන මේක කියන්නේ නැහැනේ මේ කරුණ හරියට අවබෝධ වුණාට පස්සේ මේ නිර්වාණ ධාතු අත්දකින්නට පුළුවන් කියලා. එතකොට මේ දක්වා මේ ඇයි කියේ කලින් කරපු දේශනාවේ සුළු කොටසක්. කියන ජරා මරණ සමුදය ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැකීම තුළින් විශේෂයෙන්ම කිනෙකුට නිවන් ලබන්නට පුළුවන්ද කියන කරුණ. ඒ පිළිබඳ ප්‍රායෝගික විස්තරයක් ඉදිරිපත් කළා නෙවෙයි. ඒ මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ විදිහට නිවන ලැබෙනවා කියන කරුණ පමණයි පෙන්වන්නේ. ඒ විස්තර කරනවා නම් සෝවාන් මාර්ගඵල සිද්දිතේස රාහත්ඵල සිද්ද දක්වා ඔය සෑම ක්‍රමයක් තුළින්ම මාර්ගඵල ලැබෙන ආකාරය විස්තර කරන්න ඕනේ. ඒක විස්තර කරන්න පැය 10ක් 15ක් නෙවෙයි ඊටත් වැඩි කාලයක් ගත කරන්න ඕනේ. ඒකෝට මේ දේශනාව මම හිතන්නේ අවුරුදු 25කින් මන්දිම කරන්න හම්බෙන්නේ සම්මාදිට්ඨිය ගැන කරන එක. ඒක නිසා අපි මේ විදිහට පිටිකලේ එතකොට ඊළඟට අපි ප්‍රකාශ කරේ ජාතිය ජාති සමුදය ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන කරුණ හරියට අවබෝධ කරගත්තා නම් එතකින්ම කෙනෙකුගේ සිත තුළ සම්මාදිට්ඨිය පිහිටනවා. එතකින්ම ඔහුට පුළුවන්කම තිබෙනවා මේ රහත් භාවයේ හෝ මෙලන් මාර්ගඵලයක් ලැබලා ධර්මයේ පිළිබඳ නොසලෙන් ශ්‍රද්ධාවක් ඇති පුද්ගලයෙක් බවට පත් වෙලා ධම්මාදිට්ඨිය ප්‍රියු කරගන්නට. එතකොට ජාතිය කියන්නේ මොකද්ද? අර අණ්ඩ ජලාභ සංසේදී උපවාදික වශයෙන් ඕනෙම තැනක යම් තැනක මැරුණාට පස්සේ ගිහිල්ලා පුනත් භවය ගෙන දෙනවා නම් ඒකට තමයි ජාතිය කියන්නේ. ජාතිය ගෙන දෙන හේතුව මොකද? ජාති සම්බුදේ කුමක් නිසාද කුමක් ප්‍රත්‍යයකටගෙන මේ ජාතිය ඇති වෙනවද? එතකොට ඒකට දීපු පිළිතුර තමයි භව සම්බුදේ ආජාති සම්බුදේ භවය නිසා ජාති සිද වෙනවා. මේ භවයේ කොටස් දෙකක් අපි ප්‍රකාශ කළා. උත්පත්ති භව කර්ම භව කියලා. උත්පත්ති භව කියන්නේ ලෝකවල. මේ ලෝකවල කියනකොට ඒකෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව, සංඤී භව, අසඤ්ඤී භව, නේසඤ්ඤී ඥාන සංඤී භව, කාම භව, රූප භව, අරූප භව කියන නම් ආකාරයකින් බෙදලා ඒ පොත්වල දක්වා තියෙන අය කරුණ මේ ඇට ඒ කරුණ අපි කියව. ඊළඟට කම්ම භව කියන්නේ මේ කුසල අකුසල කම්ම ශක්තියින් මේ කුසල අකුසල කම්ම ශක්තියින් එන නියාමයක් තියෙනවා මරණ මොහොතේ. ඒක තමයි ගරුකාසන්නාචින්න කටත්තා කියන එක. එතකොට ඒ කර්ම එතන ඉදිරිපත් වෙනකොට සමහරට කම්ම මේ සිහිපත් වන්නට පුළුවන් නැත්නම් කම්ම නිමිත්තක් වශයෙන් සිහිපත් වන්නට පුළුවන් නැත්නම් ගති නිමිත්ත පවා සිහිපත් වන්නට පුළුවන්. මේ ආකාරයෙන් කර්ම කම්ම නිමිති ගති නිමිති කවරස් සිහිපත් වුණත් ඒ වෙලාවේදී ඒ මරණ මොහොතේදී ඒක ආසන්න කම්මයක් බවට පත් වෙන නිසා නැවත ඉපදීම සිදුවන්නේ ආසන්න කර්මයෙන් කිව්වත් වඩාත් නිවැරදි කියන කරුණ කිව්වා. මේක මගේ අදහස. එතකොට පොත්වල තියෙන එක නෙමෙයි. ඒ කර්ම විඥාණය කියන්නේ මරණ මොහොතේදී නැවත ඉපදීමට හේතු වන කර්ම ශක්තියට ඒ කර්ම විඥාණයට අරමුණු වන්නේ පංචස්කන්ධ ධර්ම බවයි ප්‍රකාශ කළේ. පංචස්කන්ධ ධර්මෝ ඒ වගේ වෙනත් ස්කන්ධ ධර්ම. ඒ කියන්නේ ස්කන්ධ හතරක් හෝ ස්කන්ධ එකක් හෝ ස්කන්ධ පහ. මේකට හේතුවක් වූයේ මොකද්ද? කර්ම රැස්වෙන විටත් පංචස්කන්ධ ධර්ම රැස් කළ නිසා. ඒක නිසා එතෙන් දිශීපත් වුණු කර්මයේ ස්කන්ධ ධර්මයන්ට අනුකූලව නැවත උපදිනකොට ස්කන්ධ ධර්මයන් පහළ වෙනවා. ඕපපාතික වශයෙන් හරි මා උපශක වේහැති ගැනීමෙන් හරි අණ්ඩදි වශයෙන් හරි ජලාභුජයෙන් කොයි ආකාරයෙන් හරි. එතකොට යම් කිසි කෙනෙක් මේ රූප වේ වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් කෙරෙහි උපාදානෙන් යුතුව කටයුතු කළ කර්ම සංස්කාර රැස් කරලා තියෙනවා නම් කර්ම විඥාණයට එළඹ සිටීමට එතන තියෙනවා ප්‍රතිෂ්ඨාවක් පිටා සිටින්නට තැනක් තියෙනවා.
මේ පංචස්කන්ධ ධර්මයන් සම්පූර්ණයෙන්ම පෙරේ තියෙන රාගය සම්පූර්ණයෙන්ම ඇලීම බැඳීම සම්පූර්ණයෙන්ම ප්‍රහීණ කරලා තෙන සිදෙනවනම් එවැනි කෙනෙකුට මරණ මොහොතේදී කර්ම විඥානයක් එන්නට තැනක් නැහැ. ඒක නිසා ජාතියට නැවත උපදීමට හැකියාවක් නැහැ. ජාතිය නිරුද්ධ වෙනවා. ඒක ඊළඟ දවසේ අපි කියන්නම් කිව්වේ. හොඳයි, ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් මේ ඇටත් නිවන්ස ලබා ගැනීමට ලැබේවා කියලා ආශිර්වාදනය කරමින් මේ අනුශාසනාව මෙතනින් අප නිම කරනවා. දෙවියන් අප පින් දෙමු. ආකාශත්තාදී කියන පාඨයේක ආකාශත්තාදී බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්ත ශාසනං ආකාශත්තාදී බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ රක්ඛන්ත දේශනං ආකාශත්තාදී බුම්මත්තා දේවානාගා මහින්දිකා යන්තං අනුමෝදිතා චරණ රක්ඛන්ත මං පරන්ති ප්‍රාර්ථනේ කණිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සම්බ දුක්ඛා පමිච්ඡතු. මේ කළ සීලෝම කුසල සත්‍ය මේ ඇතත් නිවන සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා. විවාදන සීලස්ස නිත්තං උද්ධාප්පායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතු. තම දිනාටම නිවන් සුවමත්පත් වේවා.